හොඳයි පින්වතුනි, කවුරුත් සාධකාරය සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි, ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ දේශනා කරන පරියාප්ති ධර්මය තමයි වටින්නේ. පරියාප්ති ධර්මය දේශනා නොකරන පසේ බුදු කෙනෙක් අර ලෞතර බුදු කෙනෙක් තරම් වටින්නේ නැත්තේ ඒ දේශනා කරන ධර්මය අහලා තමයි අවශේෂ ලෝකයා මගපල් ලබන්නේ, නිවන් දකින්නේ, දුකෙන් මිදින්නේ. එතකොට ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ තමන් ස්වයංභූ ඥානයෙන්ම තනියෙන්ම ගුරු උපදේශයක් නැතුවම සොයාදෙන මේ අවබෝධ කරගත්ත ධර්මය ලෝකයාට දේශනා කරනවා. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුළම මේ තමන් අවබෝධ කරගත්ත සොයාගත්ත පුබ්බේ අනනුසුතේසු ධම්මේසු දේශනා කළා. මේ දේශනා කරපු ධර්මය අහලා තමයි ලෝකයා බොහෝ දෙනෙකුට නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්. අදත් කවුරු හෝ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මගඵල ලබනවා නම් ලැබුවොත් ඒ ලබන්නේ ඒ ධර්මයේ නිසා, වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඉතින් ඒක නිසා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ ධර්මය ගුරු තැන්හිලා සැලකුවා. මේ ධර්මය ගරුකොට ගුරුකොට සැලකුවා. ඒ නිසා මේ ධර්මය තමයි වටින්නේ. මේ ධර්මය බුදුහාමුදුරුවෝ දැක්කා මතු කාලයකදී අනාගතයේදී මේ ධර්මයත් විපරිණාමයට පත් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ සබ්බේ ධම්මා විපරිණාම ධම්මා කියලා. ඒක නිසා ධර්මයත් වෙනස් වෙනවා, වෙනස් කරගන්නවා, විකෘති කරගන්නවා. ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ ධර්මය විකෘති වීම, වෙනස් වීම, මේ මගඵල ලබන්නට නොහැකි ආකාරයට ධර්මය වෙනස් වෙන බව දැනගෙන බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර ධර්ම ගණනක් දේශනා කළා. මේ ධර්මය නිවන් දකින්නට උපකාර වන ආකාරයට ඉදිරියටත් අනාගතයටත් පාත්වගෙන යන්න පුළුවන් විදියට කාලාමා සූත්‍රය දේශනා කළේ ඒක නිසා. මා 11ක් ඇතුව ඉදිරිපත් කළා මිදී නිදහස් විය යුතු දේවල්. කෙලෙස් වලින් මිදී නිදහස් වන මාර්ගය කාලාමා. ඒ වගේම සතර මහා උපදේශ කියන මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා සතර මහා උපදේශ. මේ හතර මහා උපදේශයක් බුදුහාමුදුරුවෝ දුන්නා. ඒ කළෙත්, ඒ දුන්නේත්, ඒ දේශනා කළෙත් මේ ධර්මය ඉදිරියට අනාගතයට මතුවට පාත්ව ගන්න. ඒ වගේම අනාගත බය සූත්‍ර හතරක් දේශනා කරලා තියෙනවා. ඒකෙත් තියෙන්නේ මේ ධර්මය විකෘති කරන බව, විනාශ කරන බව, වෙනස් කරන බව
ඒකෙන් ඇතිවෙන විනාශය ඒක නවත්තන්න. ඒ වගේම අග්ගිකන්දෝපම සූත්‍රයක් දේශනා කළේ මේ ධර්මය විනාශ කරන බව දැනගෙන තේරුම් අරගෙන. ඒක නිසා තව ධම්ම කටික සූත්‍ර මේ වගේ සූත්‍ර ගණනාවක් තියෙනවා මේ ධර්මය ඉදිරියේදී අනාගතයේදී යම් යම් පෘථග්ජන මිනිස්සු පරිවර්තනය කළා පද පරම ලෙස වෙන වෙන අටුවා ටීකා ටිප්පණි ඉදිරියලා මේ ධර්මයට මේ මාගදී බුද්ධ භාෂිතයට වෙන වෙන අර්ථ දීලා මේක නිවන් මඟ විකෘති වෙන බව වෙනස් කරන බව බුදුහාමුදුරුව දැක්ක දැනගත්තා. ඒ තේරුම් අරගෙන මේ ධර්මය ආරක්ෂා කරන්න මතුවටත් පාත්තගෙන යන්න බුදුහාමුදුරුව දේශනා කර වදාළ සූත්‍ර ධර්ම තියෙනවා ත්‍රිපිටකයේ. මේ සූත්‍ර ධර්ම වලින් අර කාලාමා සූත්‍රයත් අග්ගිකන්දෝපම සූත්‍රයත් ඒ වගේම අර අනාගත බය සූත්‍ර හතරත් ඒ වගේම තවත් මේ සඳහා දේශනා කරපු සූත්‍රයක් තමා කිංටි සූත්‍රය. මේ කිංටි සූත්‍රය තියෙන්නේ මේ ධර්මය දේශනා කරන්නේ මොකටද කියන එක පැහැදිලි කරලා දෙන්න. ඔය පොතේ තියෙනවා 143 වෙනි පිටුවේ වෙනටි කිංටි සූත්‍රය වෙනම තියෙනවා. මේක තියෙන්නේ මජ්ඣිම නිකායේ උපරි පඤ්ඤාසකයේ 3 වෙනි කොටසේ තියෙන සූත්‍රයක් කිංටි සූත්‍රය. මේ කිංටි සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළේ කුසිනාරා නුවර. කුසි කියන්නේ මේ කෘෂිකර්මය. ගොයන් වැඩ කරපු, කුඹුරු වැඩ කරපු, වගාවල් වැඩ කරපු ගොවියෝ හිටිය ප්‍රදේශය කුසිනාරාව. අදත් බුදුගලට ඔබ ගියොත් බුදුගල විහාරය ඉස්සරහින් තියෙන්නේ විශාල අක්කර 1000 ගානක බෙල්ලෑයක්. ඉතින් එතන තමා මේ කුසිනාරා නුවර. ඒ කියන්නේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවේ කුසිනාරා නුවර බුදුගල. ඒ පිරිනිවන් පාන්න යන්නට පෙරත් බුදුහාමුදුරුව නොඑක් වර විවිධ අවස්ථාවල කුසිනාරා නුවරට වැඩම කළා. මෙහෙම පිරිනිවන් පාන්නට ගිය අවස්ථාවේ නෙමෙයි ඊට පෙර කුසිනාරා නුවරට ගිය අවස්ථාවකදී තමා මේ කිංටි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. මෙතෙන්දි ඒවම් මේ සුතං ඒකන් සම්යම් භගවා කුසිනාරායන් වියති බලිහරණයේ වනසන්ඩේ තත්‍රකෝ භගවා බික්කු ආමන්ත්‍රයේසි බෙක්කෝටි බදන්තේටි කියලා බුදු හාමුදුරුව එදා එතෙන්ට එතන හිටිය ඒ සිව්වනක් පිරිසගෙන් බික්කූන්ගෙන් ප්‍රශ්න 4ක් ඇහුවා. බුදු හාමුදුරුව ප්‍රශ්න 4ක් ඇහුවා. පළවෙනි ප්‍රශ්නේ කිංටිවෝ බික්කවේ මයි හෝති චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ චීවර ලබා ගන්නද. එදා අමාරුම දේ තමා චීවර. චීවර එදා ලංකාවේ මේ හුඟක්ම ඇඳුන් තිබුණේ නෑ, බොහොම අඩුයි. ඇඳුන් තමා චීවර තමා අමාරුම. ඒක නිසා රජගෙදර වුණත් රැජින වුණත් දැන් කුවේණියත් කපු ගැටලා රෙදි හදාගෙන තමා ඇන්දේ. රජ බිසවත් එහෙමයි. ඉතින් පිටරටින් කවුරු හරි පිටරටින් වෙළෙන්දු ඔය චීන වෙළෙන්දු අරාබි වෙළෙන්දු රෙදි ගෙනාව ඒක බොහොම ගණන් රන් කහවනු දෙන්න ඕන. ඉතින් ඒක නිසා චීවර හුඟක් ගණන්. මේ චීවරයක් එතකොට ඒව ලබා ගන්න බෑ. මිනිසුන්ගේ ගෙවල් වල අතීතේක තිබුණ නැහැ. කඩෙන් කොහෙවත් ගන්න බෑ. අද නම් කඩෙන් ඕන තරම් ගන්න පුළුවන්. නමුත් එදා එහෙම ගන්න පුළුවන් කමක් තිබුණ නැහැ. ඒක හින්දා පළවෙනි ප්‍රශ්න ය කිංටිවෝ බික්කවේ මයි හෝති චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. කිංටිවෝ කිව්වේ කිංටි කියන්නේ මේ කුමක් පරමාර්ථ කොට අරමුණු කරකට කියන්නේ යත්තේ. කුමක් අරමුණු කොට පරමාර්ථ කොට මේ ධර්මය දේශනා කරනවද ගෞතම ශ්‍රමණයන් වහන්සේ මේ මම දේශනා කරන ධර්මය චීවර ලබා ගැනීමේ අරමුණ පෙරදරි කොට දේශනා කරනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා.
පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය ඇහුවා, කින්තිවෝ වික්කවේ මයි හෝති පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. බුදුහාමුදුරුවෝ කුඹුරු ඇපුරුවේ නෑනේ, ගොයන් හැදුවේ නෑනේ, ඒක හින්දා පිණ්ඩපාත ලබාගත යුතු වුණා ඒ කුඹුරු අපුරණ ගොයන් හදන අයගෙන්, වපුරණ හදන අයගෙන්, සිටුවරුන්ගෙන්, රජවරුන්ගෙන්, ගොවියන්ගෙන්. ඒක හින්දා මේ පිණ්ඩපාත ලබා ගැනීමේ පරමාර්ථය ඇතුව මේ ධර්මය දේශනා කළාද කියලා ඇහුවා. තුන්වෙනි ප්‍රශ්නය ඇහුවා, කින්තිවෝ භික්කවේ මයි හෝති සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. හිසට වහලයක් ගයක් තිබුණි නෑ. ඉතින් ඒක නිසා මේ ගයක් සේනාසනයක් ආරාමයක් කුටියක් හදාගන්න චේතනාව ඇතුව මේ ධර්මය දේශනා කළාද කියලා ප්‍රශ්නයක් ඇහුවා. දැන් ප්‍රශ්න තුනයි, චීවර හේතුවා, සේනාසන හේතුවා, පිණ්ඩපාත හේතුවා, සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. හතරවෙනි ප්‍රශ්නේ ඊට වැඩි ටිකක් බරපතල ප්‍රශ්නයක්. කින්තිවෝ භික්කවේ මයි හෝති ඉති බවා බව හේතුවා සමනෝ ගෝත. ඒක දෙපැත්තක් තියෙනවා. මේ ලෞකික වශයෙන් අද මේ ධර්මයේ දේශනා කළාම පිරිකරක්, ප්‍රතිලාභයක්, ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක්, ප්‍රශංසාවක් මේ වගේ දෙයක් ලබා ගන්නද මේ ධර්මයේ දේශනා කළේ කියලා ඇහුවා. ඒ මේ ලෞකික වශයෙන් ඉති බවා බව බව. ඉති බවා කිව්වේ තව කොටසක් තියෙනවා. මේ ධර්මයේ දේශනා කළේ මේ දෙව් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප, ධ්‍යාන සැප ලබන්නද කියලා. ඒක අද නෑ, අනාගතයේද, මතුවට. මතුවට යම් අද නැති සැප හෙට ලබන්න ද, එහෙම නැත්නම් වර්තමාන මොහොතේ ප්‍රතිලාභයක්, ප්‍රශංසාවක්, ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, යම් ආකාරයක පිරිකරක් හෝ යමක් ලබා ගන්නද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා. දැන් ප්‍රශ්න හතරයි. මේ ප්‍රශ්න හතරම අහලා බුදුහාමුදුරුවෝ නිශ්ශබ්ද වුණාම එතන හිටියා ඒ භික්ඛු භික්ඛුණී, උපාසක උපාසිකා, ඒගොල්ලෝ කිව්වා, න කෝ නෝ බන්තේ භගවති එවං හෝති. නෑ, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ එවන්නකට නෙමේ. න චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති, න කෝනෝ බන්තේ පිණ්ඩපාත හේතුවා ත්‍රේනාසන හේතුවා ඉති බවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. දැන් මේ බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරනවා විතරයි, වෙන මොකවත්ම කළේ නෑ. බුදුහාමුදුරුවෝ කළේ ඔය අවුරුදු 45ටම ග්‍රහපතියන්ට, ඒ වගේම සිටුවරුන්ට, රජවරුන්ට, ගොවියන්ට, නොයෙක් අයට, පරිබ්‍රාජිකයන්ට, බමුණන්ට ධර්මය දේශනා කළා. එතකොට බුදුහාමුදුරුව මේ යමක් බලාපොරොත්තුවෙන් නෙමේ මේ ධර්මය දේශනා කළේ. දැන් අද ගත්තය ගත්තාම මොකද, අද ධර්මය දේශනා කරන්නේ ධර්ම දේශනාවක් තියෙනවා නම් කොහේ හරි පන්සලක ඒක යටි අදහසක් තියෙනවා. මොකද්ද අඩු ගානේ අර පන්සලේ තාපයක් බඳින්න, එක්කෝ බෝකොටුවක් හදන්න, එක්කෝ ගොඩනැගිල්ලක් හදන්න, ඒකටයි ධර්ම දේශනාව කරන්නේ. නැතුව ධර්ම දේශනාව කරන්නේ මේ මිනිසුන් නිවන් දක්වන්න නෙමෙයි. දැන් හොඳට කල්පනා කරන්න, ඉස්සර නම් දැන් මේක නවත්තලා ඉස්සර ගම්වල සල්පිලක් තිබ්බා. ඉස්සර පන්සල්වල ගම්වල කවුරුත් දන්නවා මිනිසුන්ගෙන්, ඔක්කොම ගමේ මිනිසුන්ගෙන් මොන මොනවා හරි එක්කව් කළ සල්පිලක් තිබ්බා. සල්පිලක් තියලා ධර්ම දේශනාවකුත් තිබ්බා. එතකොට මිනිස්සු එන්නේ සල්පිලට, ඒ මිනිසුන්ට ධර්ම දේශනාව කළා. එතකොට මේ ධර්ම දේශනාව කළේ අර සල්පිලට මිනිස්සු ගෙන්නගන්න. ඒ මිසක් මිනිසුන්ගේ නිවන් දක්වන්නට, නිවනට මඟ පෙන්වන්නට, මිනිසුන්ට මේ සුතමේ ඥානය ලබා දෙන්නට, මිනිසුන්ට මේ සත්පුරුෂ ධර්මය, අරිය ධර්මය කියා දෙන්න නෙමෙයි. ධම්මාකාරයක ප්‍රතිලාභයක්,
ප්‍රචාරයක් ප්‍රශංසාවක් ප්‍රසිද්ධියක් ලබා ගන්න. ඒක නිසා මේක බොහොම ගැඹුරු ධර්මයේ අර්ථයක් තියෙනවා. එතකොට මේ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ බුදුහාමුදුරුව හෝ ධර්ම දේශනාවක් කරන්නේ කල යුත්තේ තමන්ට ආපහු යමක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය සිව්පසය ලබා ගන්න හෝ තමන්ට ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රශංසාවක් ලබා ගන්න නෙමෙයි. එහෙම ලබා ගත්තා නම් ඒක ලෞකිකයි භෞතිකයි. ඒකෙන් යම් ආකාරයකට මේ ධර්මය දේශනා කිරීමේ පරම අර්ථය විකෘති වෙනවා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මොකටද මේ ධර්මය දේශනා කරන්න කියලා. නච කිරවෝ මයි ඒවං හෝති, න චීවර හේතුවා, න සේනාසන හේතුවා, න බවා බව හේතුවා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියනවා අත කිංචි චරහිවෝ භික්කවේ මයි හෝති ඒවං කෝ නෝබන්තේ භගවති, අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. මේ ධර්මයේ දේශනා කළේ මේ ලෝකයා මේ දහම නොදැන, මේ දහම් මඟ නොදැන, මෙහෙම දහමක් තියෙන බව නොදැන ලෝකයා දුක් විඳිනවා. මේ කරන කියන හිතන දේවල් ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා ලෝකයාට උරුම වන්නේ දුක. මේ දුක නිර්මාණය කරගන්නේ මේ කාරණා නිසා. මේක දැකපු බුදුහාමුදුරුවෝ ඒ ලෝකයා කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ලෝකයාට මේ ධර්මය දේශනා කළේ අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. එතකොට මේ ලෝකයා විඳවන විඳින නිර්මාණය කරගන්න හදාගන්න දුක මේ නිර්මාණය කරගත්තේ ධර්මය නොදැනීමෙන්, ධර්මය නොඇසීමෙන්. ඒක නිසා ලෝකයා කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා. හැබැයි හැම කෙනෙක් නෙමෙයි. හිතේසි අනුකම්පකෝ භගවා හිතේසි, හිතේසීන්ට පමණයි, හිතයිසීන්ට පමණයි. සියලු දෙනාට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරන්න ගියේ නැහැ. හැමතැනදිම හැම කෙනෙකුටම බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරන්න ගියේ නැහැ. දැන් කොසල් රජ්ජුරුවෝ හිටියා, බුදුහාමුදුරුවෝ අර පළවෙනි කාලේ හිටියේ මගධ රටේ රජගහ නුවර අම්පාර, ඊට පස්සේ හිටියේ කොසල් රටේ. කොසල් රජ්ජුරුවෝ හිටියේ සැවැත් නුවර, ඔය රිටිගල කැලේ ඉස්සරහ තිබුණ නගරේ සැවැත් නුවර. කොසල් රජ්ජුරුවන් නිකන් ඉන්න හැමදාම වගේ ආවා අවසට බුදුහාමුදුරුවෝ ඉන්නවා නම් ජේතවනාරාමයට. හැබැයි එකම දවසකවත් කොසල් රජ්ජුරුවන්ට මේ කෝසල සංයුක්තයක්ම තියෙන සංයුක්ත නිකාය දේශනා කරපු සූත්‍ර, කොයි අවස්ථාවකවත් කොසල් රජ්ජුරුවන්ට මේ නිවන් දකින සාමුක්කංශික දේශනාවක් ධර්මයක් දේශනා කරලා නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දැක්කා. මොන ධර්මයේ දේශනා කළත් බුදුහාමුදුරුවන් දේශනා කළත් නිකන් කොසල් රජ්ජුරුවන්ට මේ ධර්මය ගැඹුරින් තේරුම් ගන්න බෑ. එහෙම මිනිස්සු ඉන්නවා, අදත් ඉන්නවා. ඒක නිසා ඒ බුදුහාමුදුරුවෝ මේ ගැඹුරු ධර්මය දේශනා කළේ ඊට පස්සේ කියනවා තස්මාතිය භික්කවේ යේවෝ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. මේ ගැඹුරු ධර්මය දේශනා කළේ යම් කිසි කෙනෙකුට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න සුදුසු වෙන විදියට. අභිඤ්ඤා දේශිතා සේයතිදම් චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පදාන, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රයානි පංච බලානි, සත්ත බොජ්ජංගා, අරියෝ අට්ටංගිකෝ මග්ගෝ, තත්ත සබ්බයේව සමග්ගයේහි සම්මෝධමානයෙහි අවිවදමානයෙහි සික්කිටබ්බා. ඒ පුද්ගලයන්ට සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අනුගමනය කළ භාවිතා කළ මේ ධර්මය අහලා සත්‍තිස් බෝධිපාක්ෂික බුද්ධකාරක ධර්මයන් බව උදුරාදමන
ධර්මතාතිස් හට පූරණය කරගන්නට උපකාරවන විදිහටයි මේ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ මිසක් පින්කම් කරලා දෙව්ලෝ යන්න නෙමේ. රාජ්‍ය සැප සිටු සැප තව ඉදිරියට ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න නෙමේ. අද කරන්නේ ඒක අනිත් පැත්ත. අද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් නමට කිව්වට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න විදියට බණක් කියන්නේ නැහැ කිසිම කෙනෙක්. අද කියන්නේ අර දෙව් සැප, රජ සැප, දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න. නිවන කෙලවරට දාන්න. ඒ වගේම මොනවා හෝ ලෞකික දහමක් බහ කියලා මිනිසුන් රවටලා මොකක් හෝ ධර්ම දේශනාවක් කළා කියලා කියන්න. ඒක නිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න ආකාරයටයි බුදුහාමුදුරුවෝ හැම තැනකම ගැඹුරින් අර අභිඥා දේශිතා ගැඹුරු ධර්මයක් දේශනා කළේ. ඒවටම අභිධර්මය කියන්නේ. අභිධර්මය උපකාර වෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න. බව උදුරා දමන්නට උපකාරක ධර්මයන් 37 පූර්ණ කරගන්න. සතර ආටිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්තපොජ්ජංග, අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒ මිසක් ඒ දැන් ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සංයුක්ත නිකායේ යම් යම් කොටස් තියෙනවා. අර කොසල් රජුරුවන්ට ඒ වගේ දේශනා කරපු ඒව නෑ. එහෙම අනික් සියලු තැන්වල තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාරවන ධර්මතාවයක්මයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒ ගැඹුරු තැන්වලදී සියලු තැන්වලදී දේශනා කළේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් උපකාර කරගන්න. ඒක අර බාහ්‍ය දාරු වීර්යතුමාට බොහොම කෙටියෙන් කිව්වා. පේලි හතරයි. දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතුමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති, නෙබ ඉද න හුරං න උභයමාන්තරේ දුක්ඛකන්දස අහෝසි. මේක තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. චතුසු වහාරේසු තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මාඩංගුයි. මේකත් අර ඔය ඕකමයි තියෙන්නේ. ඒ වගේම අර සන්තති අමාත්‍යයට එක ගාථාවයි කිව්වේ. එකෙට එකයි තියෙන්නේ. පුකුරාති රජුරුවන්ට ච ධාතු විභංගයේ කිව්වේ. ආලෝක යක්ෂයාට බොහොම කෙටි ධර්මයක් කිව්වේ. ඒක නිසා ඒ සියලු තැන්වල මේ සතර ආටිපට්ඨානෙවත් සමුදය නිරෝධේවත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බල ගන්නවන්වත් තමා කිව්වේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ නිකම් මේ ධර්ම. හැබැයි කොසල් රජුරුවන්ට මේ වගේ ධර්මයක් සාමුක්කංශික දේශනාවක් දේශනා කළේ නෑ. ඒක වැඩක් නෑ. බුදුහාමුදුරුවෝ දන්නවනේ මොන ධර්මයේ දේශනා කළත් කොසල් රජුරුවන්ගේ කම්මාවරණ වලින් මුදවා නිදහස් කරන්න බෑ. කොසල් රජුරුවන්ට අඩුගානේ සෝතාපන්න මාර්ගයට ඵලයටපත් වෙන්නවත් ධර්මයක් දේශනා කරන්න බැරි වුණා. කළේ නෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කළේ අර අනුකම්පං හිතේසි හිතවත් ඒ මගපල් ලබන්න පුළුවන් අයට මේ සාමුක්කංශික දේශනාව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එකතුව තමයි සාමුක්කංශික දේශනාව. ඒක දේශනා කළා. ඊළඟට බුදුහාමුදුරුවෝ මේක ඊළඟට කියනවා ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ ච නානන්ති. මේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ ගැඹුරු ධර්මය මේ මිනිසුන්ට නිවන් අවබෝධ කරගන්න අර්ථනානත්වය ධර්මනානත්වය මේ මාගදී බුද්ධ භාෂිතයේ පදවල අර්ථ නානත්වය ධර්ම නානත්වය මතු කළා පෙන්නලා යං බික්කූන් සුවච තරං මඤ්ඤයාත සෝ උපසංගමිත්වා ඒවමස්ස වචනියෝ. ඒ අහගත්ත වචන වලින් යං බික්කූන් සුවච තරං මේ ඒ අයට යහමඟ පෙන්වන්න නිවැරදි මඟ පෙන්වන්නටයි මේ අට්ඨනානත්වයේ ධර්මනානත්වය ඇතුව දේශනා කළේ. මෙහෙම සමහරක් මේ
බුද්ධ ශ්‍රාවකයෝ යම් ආකාරයක තදමිනා චේතං තදමිනා පේතං මේ අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේනාන අත්තනානත්වය ව්‍යංජනානත්වය අහගෙන ගිහිල්ලා යතා අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං මා යස්මන්තෝ විවාදං ආපජ්ජති යම් යම් අය බුද්ධ ශ්‍රාවකයෝ අන්‍ය තීර්ථකයන් එක්ක බමුණන් එක්ක තීර්ථකයන් එක්ක වාද විවාද කරලා ඒ අයගේ මතය පරාජය කරන්න තමන්ගේ මතය ජයගන්න කටයුතු කළා අයදත් ඒ කාලෙත් එහෙම කළා බුදුහාමුදුරුවෝ කිව්වා ඒක ඇවැතක් ආපජ්ජති මේ ඇවැතෙන් මිදී මා මිදී නිදහස් වෙන්න ආයස්මතුනේ මේ ඇවැතෙන් මිදී නිදහස් වෙන්න ඒ වාද විවාද මේ අට්ඨනානත්වයේ ධර්මනානත්වයේ බොහොම ගැඹුරින් දැනගත්තාම මේ මාගදී බුද්ධ භාෂිතේ පදවල යම් යම් අය අර ඒෙන් හික්මෙනවා වෙනුවට සුවචතරං වෙනවා වෙනුවට යහපත් පාරට යනවා වෙනුවට අර අන්‍ය තීර්ථකයන් බමුණන් පරිබ්‍රාජකයන් නිගණ්ඨයන් එදා හිටිය බහුලව එයත් එක්ක වාද විවාද කළා ඒ අයගේ මතය පරාද කරන්නත් තමන්ගේ මතය ජයගන්නත් කටයුතු කළා හිටියා බුදුහාමුදුරුවෝ කිව්වා ඒක කරන්න එපා ඒක මිදී නිදහස් වෙන මා යස්මන්තෝ විවාදං ආපජ්ජති ඒක ඇවැතක් මේ ඇවැතෙන් මිදී නිදහස් වෙන්න කිව්වා මේක තියෙන්නේ මේ විපස්සනා අනුපස්සනා ධූරය පුරලා තමන්ගේ අර නිවන සාක්ෂාත් කරගන්න මිසක් අනික් මිනිසුන් අන්න තීර්ථකයන්ව පරාද කළා මානෙන් ජයගන්නවත් තමන්ගේ මතේ ජය අරගෙන මානෙන් එක මානයක් එක මානයක් මේ මානෙන් මිදෙන්න කිව්වා ඉතින් ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන කිව්වා ඊගාවට කිව්වා මොකටද මේ ධර්මයේ දේශනා කරන්නේ අට්ඨතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං තදමිනාපේතං ආයස්මන්තෝ ජානාත මේ අට්ඨනානත්වේ ව්‍යංජනනානත්වේ ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේතබ්බං දුගතියෙන් දුගතියට යන මිනිසුන්ට මේක තේරුමක් නැහැ ඒ මිනිසුන්ට මේ සුගතියෙන් සුගතියට යන මාර්ගය පාරය පාර විවුර්ත කරලා දෙන්න. එතකොට මිනිසු මේ සුගතියයි දුගතියයි පිළිබඳව වෙනසක් දැනගෙන හිටියේ නැහැ. ප්‍රිය දෙයට ඇලෙනවා ඒකෙනුත් සුගතියට යනවා. අප්‍රිය දෙයට ගැටෙනවා ඒකෙනුත් දුගතියට යනවා. මේකේ වෙනස පෙන්නලා දීලා බුදුහාමුදුරුව මේ මිනිස්සුන්ට මිනිසුන්ට මේ සුගතියට මඟ පාර පෙන්නලා දුගතියෙන් මිදී නිදහසන ධර්මය දේශනා කළා. ඒ සඳහායි මේ අට්ඨනානත්වයේ ධර්මනානත්වය ඇතිව මේ ධර්මය දේශනා කරන්න කිව්වා. එහෙම මේ දේශනා කරන ධර්මය යම්කිසි කෙනෙක් යම් ආකාරයට තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයාට දුගතියෙන් මිදෙන මඟකුත් සුගතියට යන පාර දෙකම තියෙන්න ඕන. දුගතියෙන් මිදෙන්න ඕන සුගතියෙන් සුගතියට යන්න ඕන. ඒක ආනපාන. අර භාවේතබ්බංච භාවිතං සුගතිය පහතබ්බංච පහීනං දුගතිය. ඒ සඳහා මේ ධර්මය අහලා තේරුම් අරගෙන අනන්තරවාරේ පණ ඉඩං මේක කියනවා යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ. මේ අහගත්ත ධර්මය දැනගත්ත ධර්මය යෝ යමෙක් හේතු බල දහමට බහාගලපා යෝ විනයෝ නය විනයට සසඳා ඒ අනුව භාවිතාකරොත් සෝභාසිතබ්බෝ ඒ පුද්ගලයාට මගවරදින්නේ නෑ ඒ පුද්ගලයා ධම්ම විනය ගාදන්ති ඒ පුද්ගලයාට මග විවෘත වෙනවා කියලා කිව්වා. ඉතින් ඒක නිසා මේ අර්ථනානත්වය ධර්මනානත්වය කිව්වේ වාද විවාද කළා අනුන්ව පරද්දන්න නෙමේ අර දුගතියෙන් දුගතියට යන මග පාර වහලා සුගතියෙන් සුගතියට යන මාර්ගය පෙන්වා දෙන්නත් මේ හේතුඵල ධහමට යෝ ධම්මෝ සූත්‍රයට ධර්මයට බහාගලපා බලන විදිහටත් යෝ විනයෝ ණය විනයට සසඳා
කටයුතු කරලා ඒක භාවිතයට ගන්නත්. සෝ භාසිතබ්බු මේ හැම සූත්‍රයකම බුදුහාමුදුරුව කියලා තියෙනවා මේක භාවිතයට ගන්න කියලා. මේක පස්සේ කාලෙක මේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 500ක් විතර යනකොට මේ විපස්සනා ධූරය පිරීම නැවතුණා. ග්‍රන්ථ ධූරය පිරීම විතරක් ඉතුරු වුණා. එතකොට ග්‍රන්ථ ධූරය පිරීම නිසා ත්‍රිපිටකය පරිව්‍යාප්ත ශාසනයේ යම් ආකාරයකට පැවතුණත් කිසිවෙකුටත් විපස්සනා ධූරය පුරන් නැතුව භාවිතයට ගන්න නැතුව හේතුඵල ධර්මයට ණය විනයට සසඳා බැලීම නොකරනකොට මඟපල් ලබන්න බෑ. භාවිතයට ගත්තේ නැතුවම ඒක නිසා අර ත්‍රිපිටකය ලේඛන ගත කළාට පස්සේ පිරිත් හැටියට සජ්ජායනා කරන්න පමණක් පටන් ගත්තට පස්සේ ග්‍රන්ථ ධූරය පුරන බුද්ධාගමක් ඉතුරු වුණා. විපස්සනා ධූරය අභාවයට ගියා. මඟපල නැතුව ගියා. ඒක නිසා බුදුහාමුදුරුව මේ කිංති සූත්‍රයේ හතර අවස්ථාවකම කියනවා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. මේක ණය විනයට බහාගලපා සූත්‍රයේ ධර්මයට බහාගලපා ණය විනයට සසඳා ඒ අනුව භාවිතයට ගන්න කියලා බුදුහාමුදුරුව කිව්වා. ඊට පස්සේ දෙවෙනි 36 වෙනි ඡේදයේ තියෙන්නේ ඒකමයි. හැබැයි අර ඔය ඊට ඉස්සෙල්ලා 35 වෙනි ඡේදයේ තිබ්බේ අත්තතෝචේව නානං ව්‍යංජනතෝචේව නානං අත්තනානත්වය ව්‍යංජන නානත්වය. ඒ වගේම බුදුහාමුදුරුව අට්ටන 36 වෙනි ඡේදයේ තියෙන්නේ අත්තතෝහිකෝ නානං ව්‍යංජනතෝ සමින්ති සමීති ව්‍යංජන සමතය අට්ටනානත්වයත් සමතයත් ඒ විදිහටත් අට්ඨ ධර්ම නිරුක්ති විග්‍රහ කළා. ඒ විදිහට විග්‍රහ කළෙත් අර දුගතියෙන් දුගතියට යන මිනිසුන්ව නවත්තලා සුගතියට පත් කරන්නත් යෝ ධම්මෝ යෝ විනයෝ භාසිතබ්බෝ. 37 වෙනි ඡේදයේ තියෙන්නේ අනිත් පැත්ත ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝහි සමේති. එතන අත්තතෝහි සමේති ව්‍යංජනතෝ නානං. එතකොට අට්ඨ නානත්වයත් සමතයත් අට්ඨ පළවෙනි එකේ තියෙන්නේ අට්ඨ නානත්වයේ ව්‍යංජන නානත්වයේ දෙකම. දෙවෙනි එකේ තියෙන්නේ අට්ඨ නානත්වයේ ව්‍යංජන සමේති. තුන්වෙනි එකේ තියෙන්නේ අට්ඨ සමේති ව්‍යංජන නානත්වය. හතරවෙනි එකේ 38 වෙනි ඡේදයේ තියෙන්නේ අට්ඨ අත්තතෝ සමේති ව්‍යංජනතෝ සමේති. හතර ආකාරයටම මේ ධර්මය බුදුහාමුදුරුව සිව්පිලිසිම් ව්‍යාපත්ලත් විදියට විග්‍රහ කළා. විග්‍රහ කළේ අර අන්‍ය තීර්ථකයන්ව පරාද කරන්නවත් තමන්ගේ මතේ ජයගන්නවත් නෙමේ. මේ සුගතියට සුගතියෙන් සුගතියට යන පාර පෙන්නලා මඟ විවෘත කරලා දුගතියෙන් දුගතියට යන මිනිස්සු අපායෙන් අපායට යන මිනිසුන්ව ඒකෙන් බේරගන්නටයි මේ අට්ඨනානත්වය ධර්මනානත්වය අට්ඨ සමේති ධම්ම සමේති ව්‍යංජන සමේති දේශනා කළේ කියලා. මේ ඊට පස්සේ හැම ඒ ඡේද හතරෙම අවසාන වාක්‍ය තියෙන්නේ අර දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. හතරෙම තියෙනවා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. මේ ධර්මයේ දේශනා කළේ හැම අවස්ථාවෙම හේතුඵල ධර්මයට ධර්මයට සූත්‍රයට බහාගලපා වැරදි හේතුෙන් මිදී නිදහස් වන්නත් ණය විනයට සසඳා බලා ණය වෙන කාරණාවලින් මිදී නිදහස් වන්නත් ඒ අනුව ධර්මය භාවිතයට ගන්නත් එකයි භාවිතය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ සියලු කරුණු කිව්වා. මේ ධර්මය බුදුහාමුදුරුව මේ විදියට මේ අට්ඨ ධර්ම නිරුක්ති පටිසම්භිදා ඇටිය දේශනා කළේ ඒකට මිසක් ප්‍රසිද්ධියකට පත්වෙන්න ප්‍රචාරයකට පත්වෙන්න අන්‍ය තීර්ථකයන්ව පරාද කරන්න ඒ අයව ජය ගන්න තර්ක විතර්ක කරන්න උගන්වන්න එහෙම එකට නෙමේ. ඒ ධර්මය තේරුම් ගත්ත අය මේ ධර්මයෙන්ම නිවෙනවා, දමනය වෙනවා, මිදෙනවා, විමුක්තියට පත්වෙනවා. ඒ සඳහා විමුක්තිය සඳහායි තමන්ගේ විමුක්තිය සඳහායි මේ ධර්මය දේශනා කළේ. ඊන මත්‍රේ
තිස් නම්වෙනි ඡේදයේ ඊගාවට තව කතාවක් කියනවා. තේ සංචවෝ භික්කවේ සමග්ගානං සම්මෝදමානං අවිමදමානං සික්කතං සියා අඤ්ඤතරස්ස භික්කුණෝ අඤ්ඤතර අඤ්ඤ තීට්ඨකයන් ආපත්තිසියා වීතික්කමෝ තත්‍ර භික්කවේ න චෝදනාය තරිතබ්බං තුරිතබ්බං පුද්ගලෝ උපපරික්කිටබ්බෝ ඉති මයිහංච. එහෙම යම් යම් අය අඤ්ඤ තීර්ථකයන්ව මේ වගේ අපි මේ වගේ මේ ධර්මය අහලා තේරුම් අරගත්ත අය කීයටවත් ඒ පුද්ද ඉති මයිහංච අවිහේසා භවිෂ්‍යති, වෙහෙස කරවන්නේ එයින් මිදෙනවා. ඒ වගේම පරස්සච පරිපුග්ගලස්ස අනුඋපඝාතෝ, මේ උපඝාතනය කරන්නේ අනුඋපඝාතෝ, ඒකෙන් මිදෙනවා. ඒ වගේම පරෝහි පුද්ගලෝ අක්කෝදනෝ, ද්වේෂ කරන්නේ මෛත්‍රිය කරන්නේ. එයාර සතර කමටහන්ම වෙන විදිහට කිව්වා. දැන් ද්වේෂයක් අර පර පුද්ගල පර අඤ්ඤතරස විකුණෝ ආපත්‍තිසියා, ඒ ඇවැත් වෙන විදිහට ඒ අය වැරදි පාරක යනකොට අනික අය තරහෙන් කතා කරනකොට ඒ පුද්ගලයන්ට අර බුද්ධ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මේ ඇවැති මිදී නිදහස්ව පරෝහි පුද්ගලෝ අක්කෝදනු අනූපනාහි. ඒ වගේම මේ මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරන අයට ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙන අදල්හ දිට්ටි සුප්පටි නිසග්ගිය, යහපත් සම්මා දිට්ඨියට පත් වෙන. ඒක නිසා මේ තරහෙන් කටයුතු කරන අයට මෛත්‍රී කරන්න, රාගයෙන් කටයුතු කරන අයට අසුභානුස්සතිය වඩන්න. ඒ වගේම අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන මේ සම්මා දිට්ඨියට පත් වෙන්නටයි මේ ධර්මයේ දේශනා කළේ. ඒ අනුව සක්කෝමි චාහං ඒතං පුද්ගලං, ඒ අනුව ඒ පුද්ගලයන් තුළ අකුසලා බුට්ටා පෙට්වා කුසලා පටිට්ටා පිටු. අර අකුසලයෙන් අකුසලයට යන මිනිස්සුන්ට ඒ අකුසලයෙන් එයව බුට්ටා පෙට්වා මුදවා නිදහස් කරගෙන කුසලේ පටිට්ටා පිටු, කුසලේ පිහිටන්ට, නැතුව පින්කම් කරන්න නෙමේ. දැන් පින්කම් කරන්න නෙමේ බුදුහාමුදුරුවෝ ඉගැන්වේ, කුසලයේ අකුසලයේ දෙක පෙන්නලා කුසලයේ වුට්ටා පෙට්වා අකුසලයේ පතිට්ටා පෙටු, අකුසලයේ මුදවාගෙන කුසලයේ පිහිටන විදිහට බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කළා. ඒවමස්ස කල්ලං වචනාය, මේ සියලු වචන ඒ වගේ මේ කෙලෙස් නසන්නයි, කළු නසන්නයි, කුසලස්ස උපසම්පදා තත්ත්වයට පත් කරන්නයි මේ බුද්ධ වචනය දේශනා කළේ. ඒක නිසා එහෙම නැතුව මිනිසුන්ට පින්කම් කරලා දෙව් සැප රජ සැප ලබන්න නෙමේ. මේ අර අකුසලයෙන් අකුසලයට අපායෙන් අපායට වැරදි දේවල් කරලා අකුසලයට යන මිනිසුන්ව ඒකෙන් වුට්ටා පිට්වා, වුට්ටා පිට්වා කියන්නේ ඒකෙන් මුදවා ගන්න. ඒ වගේම කුසලයේ පතිට්ටා පිටු, කුසලයේ පිහිටා, මේ කුණුසලා හැරීම ක්‍රියාත්මක වෙන්න පිහිටවන්නයි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළේ කියලා. ඊගාවචේද තුනේම තියෙන්නේ ඒ වගේ ඒ අන්‍ය තීර්ථකයන්ව ඒ වගේ ඒ පරස්ස පරපුද්ගලයෝ පරෝහි පුද්ගලයෝ කෝදනෝ ඒව නොකර මේ සියලු තැන්වල අවසානම ඒ ඡේද හතරෙම තියෙන්නේ අර ඒතං පුද්ගලං අකුසලා බුට්ටා පෙට්වා කුසලේ පටිට්ටා පෙටු, තුන්වෙනි හතරවෙනි සියලු ඡේදවල තියෙන්නේ ඒ පුද්ගලයන්ව අකුසලයෙන් අකුසලයට ගමන් කරන, ප්‍රියදේට ඇලෙන, අප්‍රියදේට ගැටෙන, ප්‍රියාප්‍රියාතර මනින, වැරදි ක්‍රියාකාරකම් කරන, අකුසල් කරන මිනිසුන්ව එයි මුදවාගෙන ඒ පුද්ගලයන්ව කුසලයෙහි පිහිටා පිහිටවන්නටයි මේ බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළේ කියලා මේකේ මේ කින්ත සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒ අනුව මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කින්ති සූත්‍රය අද වෙනකොට සම්පූර්ණයෙන්ම මේකේ තියෙන සියලු කරුණු බුද්ධාගමේ සහ මුලින්ම අනිත් පැත්ත. දැන් මිනිසු බුද්ධාගම අදහන්නේ පින්කම් කරන්නේ මේ කුසලයේ අකුසලයේ තේරුම් අරගන්න නෙමෙයි, දිව්‍ය ලෝකේ යන්න, රජ සැප සිට ලබන්න, අද නැති සැප හෙට ලබන්න, ඒ වගේ තත්ත්වයකට පත් වෙලා ඒ මහායාන
බුද්ධාගමෙන් කරපු විනාශය. ඒක නිසා බුදුහාමුදුරුව එදා දැක්ක මේක. දැකලයි මේ කින්ත සූත්‍රය මේ සියලු දේ අද ඔය තියෙන සියලු වැරදි මේ කින්ත සූත්‍රයේ තියෙන්නේ කල්පනා කරලා බැලුවොත් මේක ওই විදියම දැන් අද මිනිසු මේ බුද්ධ බුදුහාමුදුරුවන්ගේ අර්ථ ධර්ම නිරුක්ති හොයලා ගන්නෙන් තර්ක කළා වාද කළා අනික් අය පාද පරාද කළා තමන්ගේ මතය ජය ගන්න ඒ වගේ ඒවට නෙමෙයි මේක තියෙන්නේ. මේ ධර්මයේ දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, ධර්මයේ ඉගෙන ගන්න ඕන අට්ඨනානත්වය, ව්‍යංජනානත්වය. තමන් අර යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. එහෙම නැත්නම් අකුසලයේ මිදී කුසලයේ පිහිටා කටයුතු කරන්න. ඒකයි බුදුහාමුදුරුව කින්ති සූත්‍රයේ කිව්වේ. මේ කින්ති සූත්‍රය ඉතාමත්ම වැදගත්, අදට ගැලපෙන ලොකු බලවත් කරුණු තියෙන සූත්‍රයක්. මේවා පරිවර්තනය කරලා තියෙනවා, කියවුණා තියෙනවා. නමුත් මේවා හරයක් අර්ථයක් ධර්මයක් කාටවත්ම තේරුණේ නැහැ. මේක තේරුණා නම් මේ ධර්මය කවුරුවත්ම දේශනා කරන්නේ ඔය වැරදි විදිහට. ඔය චීවර පින්ඳ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ලබා ගන්න, ප්‍රතිලාභ ලබා ගන්න, අනිපාර ධ්‍යාන ලබන්න, අනිපාර දෙව් සැප රජ සැප දෙව් මිනිස් සැප කෙලවර ඔය සියලුම සම්මත හාමුදුරුව ධර්ම දේශනාවක් කරලා අගසාන වශයෙන් කියන්නේ මේ ධර්මයේ මේ කරගත්ත පින්කමෙන් දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින හේතුව. මේක සාමුලින්ම වැරදි බව බුදුහාමුදුරුව මේ කින්ති සූත්‍රයේ කියලා තියෙනවා. කියලා තියෙනවා විතරක් නෙමෙයි, එදා බුදුහාමුදුරුව දැක්ක මතු අනාගතයේදී මේ බුද්ධ ශාසනයේ මේ තමන්ගේ මේ ධර්මය මේ වගේ දේවල් වලට පාවිච්චි කරයි කියලා. එවන් මිදී නිදහස් වෙන්නයි මේ කින්තිවෝ මයි හෝති හැටියට විග්‍රහ කළේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු දහමක්. කින්ති සූත්‍රය මේක තියෙන කරුණු අද වෙන විට බොහෝම වැදගත්. ඒ වගේම ඊළඟට තියෙන්නේ ආනන්තරික පාපකර්මහා සංඝ බේද සූත්‍රය. මොකද වෙලාව කල් වෙලාව ගත වෙන නිසා දැනටත් විනාඩි 40ක් ගිය නිසා ඉතිරි මේ සූත්‍ර ටිකත් බුදුහාමුදුරුව දේශනා කරපු අද දේශනා කරන්න තියෙනවා අවසාන වශයෙන්. බුදුහාමුදුරුව දේශනා කළා මේ පාප කර්ම කර්ම විභංගය විග්‍රහ කරද්දී බුදුහාමුදුරුව මේ මහා කම්ම විභංග, චූල කම්ම විභංග, තව සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ නොඑක් තැන්වල මේ කර්ම විභංග කම්ම විභංගය බුදුහාමුදුරුව දේශනා කළා. ඉතින් ඒක නිසා මේ කම්ම විභංගය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා, අංගුත්තර නිකායේ තියෙනවා. මේ බුදුහාමුදුරුව මතු කළා පෙන්නවා ආනන්තරික කම්ම පහක්, පංච ආනන්තරික කම්ම. ඔබ අහලා තියෙනවා පංචානන්තරික කම්ම කියලා. මේ ආනන්තරික කියන වචනේ අන්තරික අතරක් නැතුවම ඵල විපාක දෙන කියන අර්ථයයි ආනන්තරික කියන්නේ. එහෙම නැතුව සදාකාලයටම ආනන්තරික පාපයක් කරපු මිනිහා සදාකාලයටම නිරේ ඉන්නවා, එහෙම නැත්නම් නිවන් දකින්න බෑ කියන එක නෙමෙයි. දැන් මුගලන් හාමුදුරුවොත් සිකී බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ ඔක්කෝම බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අහගෙන ඊට පස්සේ අග සව්වෙන්න අවශ්‍ය ඒ පුබ්බේත කත පුණ්‍ය සහ ශක්තිය පිරිව්වට පස්සෙත් තමන්ගේ හේතුවක් නිසා තමන්ගේ අම්මායි මාතවයි මරවල නිදහස් වුණා. එදි නෑ කරදරයෙන් නිදහස් වුණා. නමුත් ඒ ඊට ඉස්සෙල්ලා මේ අර අග්‍රශ්‍රාවක වෙන්න අවශ්‍ය පුබ්බේත කත පුණ්‍යතා ශක්තිය අවශ්‍ය දේවල් කරලා තිබ්බා. ඒක නිසා සිකී බුදුහාමුදුරුවන්ගේ කාලයේ ආනන්තරික පාප කර්මය කළාම බුද්ධ කල්ප 7ක්, ඊට පස්සේ සිකී බුදුහාමුදුරුවන්ට පස්සේ වෙස්සබු, විපස්සී, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම 7 වඳුන්ගේ කාලේ එයාට නිරේ අපාය තමා ඉන්න මුනේ ආනන්තරිය පාප කර්මය විඳ විඳ. නමුත් ඒක
අදිෂ්ඨානයක් තිබුණා. ඉතින් ඒක නිසා ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාම අර පාප කර්ම ගෙවලා ඉවරයි. ඒ අනුව මිනිසෙක් වෙලා ඉපදුනා. ඒ අනුව ධර්මය ඇහුවා. ඒ පුබ්බේත ගත පුඤ්ඤදා ශක්තියට අනුව මගපල් ලබලා අග්‍රශ්‍රාවක වුණා. ඉතින් ඒක නිසා මේ ආනන්තරිය පාප කර්මයක් කළයි කියලා සදා කාලයටම හිරේ මේ නිරේට යන්නේ අපායට යන්නේ. දේවදත්ත හාමුදුරුවොත් අපේ ගෞතම බුදු හාමුදුරුවන් කියලා තියෙනවා මතු කාලෙක පසේ බුදු කෙනෙක් වෙලා මගපල් ලබලා නිවන් දකිනවා කියලා. ඒක නිසා මේ ආනන්තරිය පාප කර්මය කියන එකේ තේරුම ඒ පාපය කළ මොහොතේ පටන් අන් අන්තරිකව අතරක් නැතුවම ඒ පාප කර්මයේ බලය ගෙවී අවසන් වන තුරු ඒ පුද්ගලයාට මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක උපදින්න බෑ, දේවත්ව ප්‍රතිලාභයක උපදින්න බෑ. සතර අපාය කොතැනක හෝ තමා දුක් විඳින්මින් කල්ගත කරන්න ගෙවන්න වෙන්නේ. ඒකයි හේතුව. ඒකයි අන් අන්තරික පාපයක් කිව්වේ. එතකොට මේ අන් අන්තරික පාප කර්ම පහක් තියෙනවා. මොනවද? තමන්ගේ මේ තිරෝගුඩ සූත්‍රයේ තියෙන පරිකුප්ප සූත්‍රයේ තියෙනවා. අංගුත්තර නිකායේ තුනේ තියෙන පරිකුප්ප සූත්‍රයේ ආනන්තරික පාප කර්ම පහ විග්‍රහ කරලා තියෙනවා. පංචමේ භික්කවේ අපායිකා නෙරයිකා පරිකුප්පා අතේකිච්ඡා. මෙන්න මේ අතේකිච්ඡා කියන වචනේ තමයි පොළොව බලාගෙන ගියා කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. අර ආනන්තරිය පාප කර්මයක් කළාම පොළොව බලාගෙන යනවා කියලා තියෙන දෙව්ලත් පොළොව බලාගෙන ගියා. තව කිංජමානිකාව පොළොව බලාගෙන ගියා. ඔයගෙ මේ වගේ කියලා තියෙනවානේ. ඉතින් ඒක නිසා මේ පොළොව බලාගෙන ගියා කිව්වේ මෙන්න මේ අතේ පරිකුප්පා අතේ කිච්චා කියන වචනේ තමයි. ඒක නිසා ඒකේ තේරුම ඒ පාප කර්මය කළ මොහොතේ පටන්ම ඒ පුද්ගලයාට මිනිසෙක් හැටියට කළා නම් මිනිසෙක් මේ කරන පහම තියෙන්නේ මේ සත්තු කරන ඒවා නෙමේ. මිනිස්සුයි මේවා කරන්නේ. මේ ආනන්තරිය පාප කර්ම පහම කරන්නේ මිනිස්සු. සත්තු අතින් මේක කරාට ඒක වෙන්නේ නැහැ. දැන් තිරිසන් අපායේ ඉන්න නිසා. නමුත් මිනිස්සු අතිනුයි මේ ආනන්තරිය පාප කර්ම පහ වෙන්නේ. තමන්ගේ මව මැරීම, තමන්ව බිහි කළ පියා මැරීම, අරහතුන් වහන්සේගේ ජීවිතය තොර කිරීම, අරහතුන් වහන්සේගේ ජීවිතය තොර කිරීම තුන්වෙනි එක, තථාගතස්ස දුට්ටේන චිත්තේන ලෝහිතං උප්පාදිත. දුෂ්ට වූ සිතකින් ලෞතරා බුදු කෙනෙකුගේ ලේ සෙලවීම. දැන් ජීවක වෛද්‍යතුමත් බුදුහාමුදුරුවන්ගේ තුවාලයට බේත් දානකොට ලේ සෙලවුවා. ඒක දුට්ටේන චිත්තේන නෙමේ, ඒක පිරිසිදු චේතනාවක්. ඉතින් ඒක නිසා පිරිසිදු චේතනාවක් ඇතුව බුදුහාමුදුරුවන්ගේ තුවාලයට බේත් දාන්න ලේ සෙලවුවට ඒක ආනන්තරිය පාප කර්මයක් නෙමේ. චේතනාව දුෂ්ට වී බුදුහාමුදුරුවන්ගේ මරණ චේතනාවෙන් හෝ ලේ සොලවන චේතනාවෙන් තුවාල කරන චේතනාවෙන් ඒ ලේසෙලුවොත් ඒකත් ආනන්තරික පාප කර්ම. මව මැරීම තමන් බිහි කළ, පියා මැරීම තමන් බිහි කළ, ඒ වගේම අරහතුන් වහන්සේගේ දිවිතොර කිරීම, තථාගතයන් වහන්සේගේ ලේසෙලවීම දුෂ්ට වූ සිතකින්. ඊළඟට අවසාන එක තමා සංඝෝ බේදෝ බින්නෝ හෝති. සංඝ බේද පාප කර්මය කිරීම. මෙන්න මේක තමා මෙතෙන්ට තමා අපි එන්න යන්නේ. ඉතින් ඒක නිසා ආනන්තරිය පාප කර්ම පහක් තියෙනවා. පහෙන් අද ලෞතුරා බුදු කෙනෙක් නැහැ ලේසලවන්න, අරහතුන් වහන්සේලා හොයාගන්න බෑ මරන්න. ඔබ කවුරුත් දැන් බොහෝ දෙනෙකුගේ අම්මා තාත්තා මිය පරලොව ගිහිල්ලා ඔබට අම්මව තාත්තව මරන්න බෑ. ඉතින් ඒක නිසා මේ ආනන්තරිය පාප කර්ම පහෙන් හතරක්ම ඔබට අතින් සිදුවෙන්නේ නැහැ. අනිත් පාර ඔබ බෞද්ධයන් හැටියට කොහොම වුණත් අම්මල තාත්තලව මරන්න යන්නේ නැහැ, අරහතුන් වහන්සේලා මරන්න යන්නේ නැහැ. නමුත් අද වන විට මේ සංඝෝ බේදෝ බින්නෝ කියන ආනන්තරික පාප කර්මය බෞද්ධයන් අතින්
බෞද්ධයන් අතින් විශේෂයෙන්ම බෞද්ධයන් අතින් මේක සිද්ධ වෙන්නේ. අබෞද්ධයන් අතින් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ පරිකුප්පා සූත්‍රයෙන් ඊට පස්සේ ဒုတိය බික්කු සූත්‍රයෙන් ඊගාවට සත්තක්කත්තු පරම සූත්‍රයෙන් මේ තුනේම බුදුහාමුදුරුව මතු කළා පැහැදිලිව දේශනා කරා මේ කරුණු තුනම ආනන්තරික පාප කර්මයක් සිදු වෙන හැටි. මේ ආනන්තරික කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕන. ආනන්තරික පාප කර්ම මේ අංගුත්තර නිකායේ ඔය සූත්‍රවල තියෙනවා. ඒ වගේම ආනන්තරික කුසල ධර්මත් තියෙනවා ත්‍රිපිටකේ විග්‍රහ කරලා. ආනන්තරික කුසල ධර්ම අතරක් නැතුවම අරහත් ඵලයේ දක්වාම යන්න පුළුවන් ඒ ආනන්තරික කුසල ධර්මයක්. ආනන්තරික කුසල ධර්මය හැටියට තියෙන්නේ යම් කිසි කෙනෙක් නිවැරදිව ධර්මය අහලා තේරුම් අරගෙන සමුදය නිරෝධ කරන්නට දන්නවා නම් සම්මාදිට්ඨියට පත් වුණා නම් සමුදය නිරෝධ කරනවා නම් යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ කළ හැකි කළ යුතුයි කියන දැක්ම ලැබුවා නම් ඒක ආනන්තරික කුසල ධර්මයක්. ඒ පුද්ගලයා අරහත් ඵලය කරා ගමන් කරනවා. කීයටවත් සතර අපායක නොමිනිස් තත්වයක අර පතිරූප දේශයක් නොවන තැනක ඒ පුද්ගලයා උපදයාබන්නේ. ඒක ආනන්තරික කුසල ධර්මයක්. එතකොට ආනන්තරික කුසල ධර්මය කිව්වේ ඒක. එහෙමත් එකක් තියෙනවා අතරක් නැතුවම ආයි හතර අපායට එහෙම යන්නේ නැහැ කීයටවත්. හැබැයි ධ්‍යාන ලැබුවට අනාරි ධ්‍යාන හෝ ආරි ධ්‍යාන ලැබුවට හතර අපායෙන් මිදෙන්නේ නැහැ කියලා ඊයේ කිව්ව පුද්ගල සූත්‍රයේ තියෙනවා. නමුත් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් ගත්තා නම් සම්මාදිට්ඨියටපත් වුණා නම් ඒ පුද්ගලයා ආනන්තරික කුසල ධර්මයක් තේරුම් ගත්ත පුද්ගලයෙක්. ඒ කුසලයේ යෙදෙන පුද්ගලයෙක්. ඒ අනුව ඒ පුද්ගලයා ආනන්තරික කුසල ධර්මයක් අනුගමනය කරන කෙනෙක් වුණා. ඒ අනුව ඒ පුද්ගලයා අරහත් ඵලයට පත් වෙනවා. ඒ ගමන කොහෙවත් සතර අපායට නොගිහිම දුක් නොවිඳම. ඒ වගේම මේ බුද්ධ දේශනාවේ තියෙනවා ආනන්තරික ඵල සමාපත්තියකුත්. ආනන්තරික පාප කර්ම තියෙනවා, ආනන්තරික කුසල ධර්ම තියෙනවා, ආනන්තරික ඵල සමාපත්තියකුත් තියෙනවා. අරහතුන් වහන්සේ යම් ආකාරයක අරහත් ඵලයට සෝතාපන්න සකදාගාමි අනාගාමි ඵලයේදී ආනන්තරික ඵල සමාපත්තියට පත් වෙන්න බෑ. ඒ අනුව අරහත්ත්වයට පත් වූ ආර්යයන් වහන්සේ ආනන්තරික ඵල සමාපත්තියෙන් කල් ගෙවෙනවා. මේක උදෙත් කිව්වා, උදෙත් විග්‍රහ කළා. ඒ අනුව සුස්ක විදස්සක අරහතුන් වහන්සේලා අතරක් නැතුවම මේ ආනන්තරික ඵල සමාපත්තිය දවස් 7ක් උපරිමාසයෙන් ඉන්න පුළුවන්. ආනන්තරික ඵල සමාපත්තියෙන් ඉන්න පුළුවන්. ලෞතුරා බුදු පියාණන් වහන්සේටත් ඕනෑම අවස්ථාවක ආනන්තරික ඵල සමාපත්තියෙන් සමවැදලා ඉහාත්ම සුඛයෙන් කල් විහරණ. එතකොට අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර මොන කම්පණයට භ්‍රමණයට පත් වුණත් මොන අකුණු ගැව්වත් සුනාමියාවත් ජල ගැලුම් ආවත් මොන සිද්ධ වුණත් ඒ ආපෝ තේජෝ වායෝ පඨවි වල භ්‍රමණය අරහතුන් වහන්සේට නෑ. ඒකනේ අර පිදුරු ගොඩක් ගිනි ගත්තා අරහතුන් වහන්සේ අර සමාපත්තියට සමවැදිලා හිටියා. අරහතුන් වහන්සේට ශේෂයක් කරද අකුණු ගැහුවා අරහතුන් වහන්සේට කරදරයක් නෑ. ඒවා මේ ආපෝ තේජෝ වායෝ පඨවි ගංගොතරක් ආවා. ඒ වුණත් ඒවැන් මොනක්වත් වෙනසක් කරදරයක් නෑ. ඒ ආනන්තරික ඵල සමාපත්තියට සමවැදීමෙන් ඒවැන් විදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අන්තරික කියන වචනේ මාගදී වචනයක්. මේ අන්තරික අකුසල පාප කර්මත් තියෙනවා, කුසල ධර්මත් තියෙනවා, ආනන්තරික ඵල සමාපත්තියකුත් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. අතරක් නැතුවම කියන අර්ථයයි තියෙන්නේ. අතරක් නැතුවම ඵල විපාක දෙන කුසල තියෙනවා. නිවන් දක්මා දක්නා දක්වා කවදක්වත්ම සතර අපායට යන්නේ නැහැ. ඒ වගේම ආනන්තරික පාප කර්මයෙන්
ඒක පාප කර්මයේ ශක්තිය ගෙවි අවසන් කරන තුරු විපාක දීල ප්‍රතිසන්දීල අවසන් වන තුරු ඒ පුද්ගලයා සතර අපායෙන් ඔළුව උස්සන්න බෑ උඩට එන්න බෑ මිනිසෙක් වෙලා එන්න බෑ ධර්මය අහන්න බෑ ඒක ආනන්තරික පාප කර්ම ඒ වගේම ආනන්තරික ඵල සමාපත්තිය ඒ වගේ ඒ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ අරහතුන් වහන්සේට පුළුවන් තමන් කැමති අවස්ථාවක් උපරිම දවස් 7කට සීමා කළා ඒ ඵල සමාපත්තියෙන් ඉන්න සංඥා වේදීත නිරෝධ සමාපත්තියත් අරහත් ඵල සමාපත්තියත් ආනන්තරික ඵල සමාපත්තියත් යන තුන් සමාපත්තියෙම අරහතුන් වහන්සේට ආනන්තරික ඵල සමාපත්තිය පිහිටා යාත්ම සුඛ විහරණය විඳින්න පුළුවන් දැන් මේ ආනන්තරික වචන කියන්නේ මේ කිව්වේ දැන් මේ සංඝෝ බේදෝ බින්නෝ හෝති කියන එක තමා ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ බුදුහාමුදුරුව මේක කිව්වා නමුත් මේ සංඝෝ බේදෝ බින්නෝ කියන්නේ සංඝෝ සංඝං සංඝ කියන්නේ හාමුදුරුවන්ට භික්ඛූන්ට ශ්‍රමණ බමුණන්ට කියපු වචනයක් නෙමෙයි සංඝ සංඝෝ සංඝේ මේ විදිහට මේ සංසාර සම්බන්ධය ගහලා බිඳපු එහෙම නැත්නම් මේ අර සිඳු පුද්ගලයන්ට කියන්නේ සංඝ. එහෙමනම් මගඵල ලබන එකටයි සංඝ කියන්නේ. මේ මගඵල ලබන මග යම් ආකාරයකින් බිඳිනවා නම්, ભેද කරනවා නම්, විකෘති කරනවා නම්, වෙනස් කරනවා නම් සංඝෝ ભેදෝ කිව්වා. ඒ නිසා සංඝ කියන වචනේ පුද්ගලයෙකුට කිව්වේ නැහැ කොහෙවත්. නමුත් අර සංසාර සම්බන්ධය ගහලා බිඳින අර්ථයෙන් සංඝෝ කියලා කිව්වා. ඒක නිසා අර බුද්ධං ධම්මං සංඝං කියපු තුනේම පුද්ගලයේ කතාවක් නෑ එතන තියෙන්නේ ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. මේ එතන කවුරුවක්වත් පුද්ගලයෝ නෑ. නමුත් අර පරිවර්තකයෝ තමයි බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කියලා පරිවර්තනෙක්. එතනින් තමයි මේක විකෘති වුණේ. සංඝ කියන්නේ මගඵල ලැබීම ඕනම කෙනෙකුට ලබන්න පුළුවන් මිනිහෙකුට. ඉතින් ඒක නිසා මේ සංඝෝ බේදෝ මගඵල ලබන මග ભેද කිරීම, බින්න කිරීම, විකෘති කිරීම, වෙනස් කිරීම තමයි සංඝෝ බේදෝ බින්නෝ කිව්වේ. දැන් ඊළඟට මේ සංඝ ભેදය කියන එක පසුකාලීන මධ්‍ය කාලීන විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ අර පතංජලි ධර්මය මහායානික ධර්මය වෛතුල්‍ය නිකාය ආවට පස්සේ මේ සංඝ ભેදය කියන එක ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි වුණා. මොකද සංඝ කියන්නේ ඒගොල්ලන්ට බෑ. මහායානික ධර්මයේ සෝතාපන්න ඵලයට පත් වෙන මගක් පාරක් කොහයක් කවදක්වත් කවුරුවත් කිව්වේ නැහැ. ඒක තිබුණේ තේරවාදී ධර්මයේ. ඒක නිසා මහායානික ධර්මයේ මේ සංඝෝ ભેදෝ තේරුමක් නැතුව ගියා. ඒගොල්ලෝ වෙන අර්ථයක් දුන්නා. මධ්‍ය කාලීන අටුවාවල තියෙනවා සංඝෝ ભેදෝ සංඝ ભેදී කියන්නේ පුද්ගලයෝ දෙන්නේ කෙටවීම, නිකාය දෙකක් කෙටවීම, පන්සල් දෙකක් කෙටවීම, පුද්ගලයෝ දෙන්නේ කෙටවීම වගේ දේවල්. ඒක මධ්‍ය කාලීනව අටුවාවල තියෙනවා. එහෙම එකක්. ඒව තමයි උගන්වන්නේ අද ස්කෝල්වල සංඝ ભેදය හැටියට. නමුත් බුද්ධ දේශනාවේ දැන් ඊළඟට මේ පංච ආනන්තරිය පාප කර්ම වලින් සංඝ ભેදයක් එකක්. ඉතින් එදා බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්නකොටම මේ සංඝ ભેදය කියන ප්‍රශ්නේ භික්ෂූන් අතර, ශ්‍රමණයන් අතර, ශ්‍රාවකයන් අතර නොයෙක් විට ඇති වුණා. මේ ඇති වූ අවස්ථාවේ ඊගාව පිටුවක තියෙනවා මේ බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතයේ විග්‍රහ කළා මේ සංඝ ભેදය කියන්නේ මොකද්ද කියලා. එදා හිටිය උපාලිහාමුදුරුවත් බොහොම මහා ප්‍රඥන් වහන්සේ කෙනෙක්, බොහොම බලවත් ඔය දැන් පසු කාලයක බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ විනය පිටකය ඒවා පවත්වාගෙන ආවේ උපාලිහාමුදුරුවෝ. ඒ උපාලිහාමුදුරුව දවසක් බුදුහාමුදුරුවන්ගෙන් ගිහිල්ලා ඇහුවා ඒක මේ සූත්‍රයක් තියෙනවා සංඝ ભેද සූත්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙන ওই පොතේ සඳහන් කරලා තියෙනවා ඊගාව පිටක පිටු දෙකකට තුනකට පස්සේ මේ
උපාලි හාමුදුරුවෝ ගිහිල්ලා ඇහුවා සංඝෝ බේදෝ තිබන්තේ උච්චති චිත්තාවතානුකෝ බන්තේ සංඝෝ බේදෝති. භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ බේදය කියලා තියෙනවා. යම්කිසි කෙනෙක් අතින් මොන කරුණකින් මොන හේතුවක් නිසාද සංඝ බේදය වෙන්නේ කියලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා උපාලි හාමුදුරුවෝ ගිහිල්ලා. මේක තේරුම් ගන්න බෑ, මේ සංඝ බේදය වෙනවා කියලා නොයෙක් තැන්වල කතා කරනවා. කොහොමද මොකකින්ද සංඝ බේදය වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ කිව්වා බුදුහාමුදුරුව ඉඩ උපාලි, උපාලි හාමුදුරුවන් ටික ඉඩ උපාලි, බික්කු අදම්මන් ධම්මෝති දීපෙන්ති, ධම්මං අදම්මෝති දීපෙන්ති. මෙතන දීපෙන්ති කියන වචනේ තියෙනවා 10ම. 10ක් කිව කරුණු ධර්මය අධර්මය කිරීම, අධර්මය ධර්මය කිරීම, සංඝෝ බේදෝ බින්නෝ. ඊට පස්සේ විනයං අවිනයෝති, අවිනයං විනයෝති. විනය අවිනය විනයසේ දැක්වීමත්, විනය අවිනය සේ දැක්වීම. අද විනය අවිනය දන්නෙත් නෑ. අද විනය කියන්නේ ඔය මොනවාහරි අර පාතිමොක්ක සංවර සීලයේ තියෙන සිල්පද කියවීම විනයසේ ගන්න එක නෙමේ. අර විනය්‍ය ලෝකේ යම් ආකාරයකට ණය විනයට සසඳා යම් ක්‍රියාවක් කරනකොට ණය වෙනවා නම් ඒකෙන් වෙන්වීමයි විනය. එනිසා මේක විනයං අවිනයෝති, අවිනයං විනයෝති දීපෙන්ති. එක තේරුම් ගන්න බැරි වුණොත් විනයයි අවිනය කළොත්, අවිනයයි විනය කළොත් එක දීපෙන්ති. එහෙම කළොත් සංඝ බේදය වෙනවා. තුන්වෙනි කාරණය දෙපැත්තක්ම තියෙනවා. අභාසිතං අලපිටං තථාගතේන, භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකර විග්‍රහ නොකළ දේ අභාසිතං අලපිටං තථාගතේන, තථාගතයන් වහන්සේ භාසිතං ලපිටං, ඒ බුද්ධ භාෂිතේ ලපිටේසේ යම් කිසි කෙනෙක් කියනවනම්. ඒ වගේම තථාගතේනෝති භාසිතං ලපිටං තථාගතේන අභාසිතං අලපිටං. මේ දෙකක් දෙපැත්ත. අභාසිතය අලපිටය භාසිතය හැටියට දීමත්, භාසිතය ලපිටය අලපිටය අභාසිතය හැටියට විකෘති කළා කියනවනම් විසුද්ධි මාර්ගයේ ඇතුළු ගරුකොට ගුරුකොට ගත්ත සියලු සූත්‍ර ධර්මවල පොත්පත්වල පසුකාලීන නිලියපු සියලු තැන්වල බුද්ධ භාෂිතයේ ලපිටය අලපිටය අභාෂිතය කළා, අභාෂිතය ලපිටය භාෂිතය කරලා තියෙනවා. ඊට පස්සේ තව ඉතාමත්ම වැදගත් එකක් කිව්වා, මේ අනාචින්නං තථාගතේන ආචින්නං තථාගතේනෝති දීපෙන්ති, ආචින්නං තථාගතේන අනාචින්නන් තථාගතේනෝති දීපෙන්ති. මේ බුද්ධ දේශනාව ආචින්න දේශනාවක්. මේ සච්ච විභංග සූත්‍රයේ මජ්ඣිම නිකායේ තියෙන සරියුත් හාමුදුරුවෝ කිව්වා මේ බුද්ධ දේශනාව ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවනා උත්තාමිකම්මන්ති. මේක විග්‍රහ කරලා තියෙනවා. මේක යම් ආකාරයක මේ ආචින්න දේශනාව අනාචින්න කළත්, අනාචින්න දේශනාවක් ආචින්න දේශනාව හැටියට යම් කිසි කෙනෙක් කිව්වත් වැරදි. හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක්. ඒ නිසා මේ ආචින්න දේශනාව යම් කිසි කෙනෙක් අනාචින්න කළොත්, ඒ වගේම අනාචින්න දේශනාවක් ආචින්න දේශනාව හැටියට විග්‍රහ කළොත් ඒකත්
සංඝ බීජයක් වෙන ආනන්තරික පාප කර්මයක් වෙන දෙයක් කිව්වා. ඒ වගේම බුදුහාමුදුරුව පණමාව දාලා පඤ්ඤත්ති. බුදුහාමුදුරුව දාලා විනය නීති ප්‍රඥප්ති හැටියට පණමාව දාලා දේවල් තියෙනවා. ඒ බුදුහාමුදුරුව පණමාව දාලාදී අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේන උති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත් බුදුහාමුදුරුව පැන වූදේ වැරදි කියලා එක්ක නොපැන ඒක පැනුවේ නැහැ කියලා අර දසවස්තුක වජ්ජී වික්ෂූන් බුදුහාමුදුරුව පිරිනාන් පෑව ගමන් බුදුහාමුදුරුව නොපැන වූ දේවල් මතු කළා පෙන්නවා. එයට ඒ විදිහට ආනන්තරිය පාප කර්මයක් සිද්ධ වුණේ. ඒක නිසා මේ 10ම තියෙනවා, මෙතන 10ක් තියෙනවා. ධම්මෝ අධම්මෝති, අධම්මෝ ධම්මෝති, විනයං අවිනයෝති, අවිනයං විනයෝති. ඒ වගේම තථාගත භාෂිතේ ලපිතේ අලපිතේ කිරීම, අලපිතේ ආභාෂිතේ තථාගත භාෂිතේ කිරීම, ආචින්න අනාචින්න කිරීම, අනාචින්න ආචින්න කිරීම, පඤ්ඤත්ති අපඤ්ඤත්ති කිරීම, අපඤ්ඤත්ති පඤ්ඤත්ති කිරීම 10ම තියෙනවා වචනයක් දීපෙන්ති. මේක හුඟක් වැදගත් වචනයක්. දැන් යම් කිසි කෙනෙක් පොතක් ලියනකොට, ධර්ම දේශනාවක් කරනකොට, දේශනාවක් කරනකොට පණ පිහිටවල කියනවා මෙන්න මේකමයි බුදුහාමුදුරුව කියපු නිවැරදිම ධර්මය. බුදුහාමුදුරුව දේශනා කළේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාමයි. පණ පිහිටවල කියනවා අර ශ්‍රාවකයන්ට තේරුම් ගන්න විදිහට. බුදුහාමුදුරුව දේශනා කළේ අනිත්‍යයි දුකයි අනාත්මයි. බුදුහාමුදුරුව අස්සපස්ස කියලා කිව්වේ ආස්වාස ප්‍රාස්වාසමයි. බුදුහාමුදුරුව කුසලස්ස උපසම්පදා කිව්වේ මේ කෞසල්‍ය. බුදුහාමුදුරුව සති සම්පජඤ්ඤ කිව්වේ මේ හොඳ සිහියෙන් වැඩ කිරීම. මේවා ඔක්කොම ඔය සංඝ බීජයට හේතු වෙනවා. ඒ වගේම මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ අර කායේ කායානුපස්සී විහෙරති, කයෙහි කයානුව බලමින් වාසය කිරීම තමයි දැන් පොතක ලියලා ත්‍රිපිටකයේ ලියලා පණ පිහිටවල දීපෙන්ටි කළා. ඉතින් පසු කාලීනව කවුරුත් ධර්මයෙන් උදන්නා මිනිසු ඒ පණ පිහිටවල ලියපු කියපු දේ පොතේ ලියපු දේ තමයි දැන් පාඩම් කරගන්නේ, විභාගෙට ලියන්නේ, උත්තර දෙන්නේ ඔක්කොම. ඒක නිසා මේ වගේ මේ බුද්ධ භාෂිතයේ ලපිතය නොයෙකුත් තැන්වල දැන් බුදුහාමුදුරුව ත්‍රිපිටක ධර්මයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළේ මජ්ඣිමා පටිපදා භගවතේන අභිසම්බුද්ධා. මජ්ඣිමා පටිපදා කියන එක සුද්ධා අර යෝජ්ජන එංගලන්තයට පොට්ටික ගෙනිච්චාම මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී මජ්ඣිමා පටිපදා මිඩල් පාත් හැටියට මේ පරිවර්තනය කළා. මිඩල් පාත් කියන එක ඊට පස්සේ සොයිස මහත්තයා මැදමාවත හැටියට පාවිච්චි කළා, ලිව්වා, පරිවර්තනය කළා, අර ආනන්තරිය පාප කර්මය කරගත්. අද මුළු ලංකාවෙම සියලු පන්සල්වල සම්මත හාමුදුරුවෝ දහම් පාසල්වල උගන්වන්නේ, බණට කියන්නේ, ධර්මයට කියන්නේ මේ මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව. බුදු හාමුදුරුවෝ දේශනා කළේ මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව, මිඩල් පාත්. ඕකයි කියන්නේ පණ පිහිටවල කියන්නේ දීපෙන්ටි. දැන් එතකොට පණ පිහිටවල කියන හොවත් මිනිස්සු අහගන්නවා දැන් මේ බුදුහාමුදුරුව මැදමාවට පින්නවා කියලා. මිඩල් පාත් පින්නවා. බුදුහාමුදුරුව කොහොම මැදමාවට පින්නුවේ නැහැ. බුදුහාමුදුරුවගේ නෙවයිද න උරං න උභේමාන්තරේ. උභේ න උභේමාන්තරේ මේ අතරමැදත් නැහැ. බුදුහාමුදුරුවගේ මේ මද මදෙන් මිදී නිදහස් වෙන පිළිවෙත. මජ්ජි කිව්වේ මත්වීම. මද මේ මද කියන එක මෑ ඇලපිල්ලක් එකතු කළා මැද කළා. මේ සංඝ බේදයේ සියලු කරුණු ධර්මය අධර්මය වුණා, විනය අවිනය වුණා, බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ වුණා, ආචින්න අනාචින්න වුණා. මේ ඔක්කොම සිද්ධ වුණා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුදුහාමුදුරුවන්ගේ මේ සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං මේ ධර්මය එහෙම ඇලපිල්ලයි මෙතන වෙනස් කළේ මද කියන එක මැද කළා. මජ්ඣිමා පටිපදා කියන්නේ මද, මත්වීම. මදය රාග මද, ද්වේෂ මද, මෝහ මද. ඒකේ මිදී නිදහස් වෙන පිළිවෙතයි අර සතර කමඨහන් වල තියෙන්නේ. ඒක තමයි දැන් මැදමාවත කිව්වේ. මද මැද කළා.
ඒ වගේම මේ අනිච්ච දුක්ඛ අනත්ත හැමනම් අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න බැරුව අර ආත්ම අනාත්ම කතාවකට මේක පරිවර්තනය කළා. ඒ වගේම නිට්ට්‍ය අනිත්‍ය කතාවකට මේක සිංහලට පරිවර්තනය කළා. දැන් කියනවා නිට්ටයයි සුඛයි ආත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ සංඝ ભેදය අදාළ වෙන ආනන්තරිය පාප කර්මය ඕක වෙනවා පොතක ලිව්වොත් දේශනාවක දේශනා කළොත් අනිත් මිනිසුන්ට මේක දේශනා කළා ඒ අයගේ මග වැහුවා. ඒ අය මේක තේරුම් අරගෙන මැද පාවතක් හොය හොයා යන්න පුළුවන්. එක්වර හුලං ඇදලා පිට කළා දැන් මිනිසු හුඟක් ওই භාවනා මධ්‍යස්ථානවල අර සතෝ ආස සති සුව සතෝ පස්ස සති හැමතැනම තියෙනවා අස්ස පස්ස කරන්න කියලා. මහා රාහුල වාද සූත්‍රයේ තියෙන්නේ සතෝ ආස සති සතෝ පස්ස සති. මාගන්‍ය සූත්‍රයේ තියෙන අස්ස සති පස්ස. මහා පුන්නම සූත්‍රයේ තියෙන අස්ස සති පස්ස සති. මේ අස්ස පස්ස කියන එක මාගදී භාෂාවේ වචනයක්, සිංහල භාෂාවේ අස්පස් කරනවා කියන එක. මේක පරිවර්තනය කළා පරිවර්තකයා. අස්ස කියන්නේ ආස්වාස, පස්ස කියන්නේ ප්‍රාස්වාස. කොහෙන් හොයාගත්ත සංස්කෘත වචනයක්ද දෙකක්ද දන්නේ. දැන් උනේ මොකද? අර පණ පිටෝල මේක කිව්වේ පොත්වල ලිව්වේ. සංඝ බීඩයක් වුණා. එතකොට මේ බුද්ධ වාචිතේ ලැබිටේ මේ ධර්මය ওই වචනයක් ඇලපිල්ලක් වෙනස් කළොත්. දැන් අර ද්වතා අනුස්සතිය බුද්ධ දේශනාවේ අනුස්සති 10ක් තියෙනවා. ද්වතා අනුස්සතිය. ද්වතා අනුස්සතියට කොම්බුවක් එකතු කළා. දේවතා අනුස්සතිය කළා. අර ධර්ම ජාතකය හිරියෝපත් හිරියෝතප් ලජ්ජාබය තමා ලෝකපාලක ධර්ම ජාතක. අද මේක දේව ධර්ම ජාතකය කළා කොම්බුවක් එකතු කළා. මේ වගේ මහා සතරහටිපට්ඨාන සූත්‍රයේ වෙනස් කරපු තැන් සිය ගානක් තියෙනවා. ත්‍රිපිටකේ පුරාවටම මේ කලින් කලට මිනිසු හැම තැනකම කාලං කියන වචනේ කාලාමා කාලේන කාලං කාලෝ කාලේන මේ සියලු තැන වෙලාවට කාලය දාලා තියෙනවා. මේ සියලු තැන කිව්වේ කෙලෙස්. ඒවා ඔක්කොම පණ බීටෝල කියලා. දැන් කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවනං කාලේන සමතෝ කාලේන විපස්සනා කියලා අංගුත්තර නිකායේ තියෙනවා චතුත්ථක නිපාතේ පැහැදිලි සූත්‍රයක්. එතකොට මේක පරිවර්තනය කළා නිසි කලට ධර්මයේ ශ්‍රවණය නිසි කලට ධර්මයේ සාකච්ඡාව නිසි කලට සමතය නිසි කලට විපස්සනා. කෙලෙස් නැසන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ අදහස් කළා තියෙන ධර්මයේ අට ගැන්නුවේ කාලේ න කිව්වේ කෙලෙස් වලින් කෙලෙස් නැති කරන්න. ධර්මය ඇහුවේ යුත්තේ සාකච්ඡා කළ යුත්තේ ශ්‍රවණය කළ යුත්තේ ධර්ම සාකච්ඡා කරන කෙලෙස් වලින් මිදෙන්න, කෙලෙස් නසන්න, කලු නසන්න. ඒ වගේම සමත භාවනා කළ යුත්තේ කෙලෙස් සමතයට පත් කරලා නසන්න. විපස්සනා කෙලෙස් මුල් උදුරන්න. ඒක කාලේ න. නමුත් මේවා ලැම්මා කාලයට නිසි කාලයට කළ යුතුයි. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිසි කාලයක් අනිසි කාලයක් නැ, ඕන වෙලාවක් ධර්මයට ගැලපෙන කාලේ. ඒක නිසා මේ වගේ සියලු තැන්වලදී මේ ධර්මය අධර්මය කරලා සංඝ ભેදය කළා තියෙනවා. හැම සූත්‍රයකම ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු කොහේ හෝ තියෙන වැදගත්ම වචනේ අර සංඝ ભેදයට ගැලපෙන විදිහට පරිවර්තනය කළා, විකෘති කළා, ආනන්තරිය පාප කර්මයක් කරගෙන මිනිසුන්ගේ නිවන් මඟ වැහුවා. මිනිසුන්ගේ නිවන් මඟ වැහුවේ ওই පරිවර්තකයෝ. ඒක නිසා මේක කළේ හැබැයි මේ සංඝ ભેදය මේක තමා අද ඔය පංච ආනන්තරියක පාප කර්ම වලින් මේක තමා අද තියෙන එකම පාප කර්මය. විශේෂයෙන්ම පෝය දවසක් ආවහම ඔය පසළොස්වක පෝය දවස්, ඒ වගේම පොසොන් පෝය, මිසක් පෝය වගේ තැන් ඔක්කොම ලංකාවේ සියලු පන්සල්වල සියලු රූපවාහිනී රේඩියෝ අර චැනල් මේ චැනල් වල මේ සංඝ ભેදය කරගන්නා පිරිස අනන්තයි අප්‍රමාණයි. මේක ගැන අපිට බොහොම අවංකසේ කනගාටුවක් අනුකම්පාවක් තියෙනවා මේ පුද්ගලයන් කෙරෙහි. ඒකමයි මේ සංඝ ભેද සූත්‍රය මතු කළා. මේ කිව්වේ ඒ අයවත් අපිට මුදවා ගන්න පුළුවන් වුණොත් මේකෙන් ඒක ඒ අයට වෙන ලොකු යහපතක්.
සමාජයටත් වනේ කුහපතා. තිය ඒක නිසා මේ ධර්මය හරියට අර්ථ ධර්ම නිරුක්ති තේරුම් නොගෙන මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තියෙන කෙලෙස් නසන්න මිසක වෙන එකකට නෙමේ. ඉතින් ඒ වෙනුවට වෙන වෙන අර්ථ දක්වලා ධර්මය අධර්මය කළා, විනය අවිනය කළා, ආචින් දේශනා අනාචින්න කළා, බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කරලා, බුදුහාමුදුරුවන්ගේ පඤ්ඤාත්ති අපඤ්ඤාත්ති කරලා මේ ආනන්තරිය පාප කර්මය කරගන්න මිනිස්සු අද රටේ ඉන්නවා. විශේෂයෙන්ම බොහෝ පෝය දවස්වල මේකයි අටුවාවේ තියෙන්නේ කියලා කියනවා. අටුවාව කියන්නේ බුදු පරියාප්ති ශාසනයක්, පරියාප්ති ධර්මයක් නෙමේ. අද ලංකාවේ තියෙන අටුව අටුවාව විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට ලියපු අටුවාවක්. වෙලා අටුවාව නෑ. ඉතින් ඒ විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට ලියපු අටුවාවල් හෝ ඒව ගරුකොට ගුරුකොට ලියපු පොත් හෝ මේ මුල් කොටගෙන ඒව උදාහරණ උපමා හටියට දීලා මේ අටුවාවේ මෙහෙම තියෙනවා, මේක තියෙනවා බුදුහාමුදුරුවන්ගේ කාලේ ලියපු වෙලා අටුවාවන් අද නෑ. අද තියෙන්නේ විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂගේ අටුවාවල් ඔය. ඒ සියලු දේවල් වල මේ ධර්මය අධර්මය කරලා සංඝ භේදය කරගෙන තියෙන දේවල් ඒම නැවත නැවතත් මිනිසුන්ට කියලා මිනිසුන්ගේ දහම් මගේ වහනයක විතර ලොකු ආනන්තරිය පාප කර්මයක් අද නෑ. ඒක නිසා අපි මේ අයට මේ තර්කයක් විතර්කයක් කරලා ඒගොල්ලෝ මේ වැරදි වැඩ කරනවා කියන එක පෙන්වන්න නෙමෙයි අපි මේක මතු කරලා පෙන්වන්නේ. අපිටත් තියෙනවා ඒ අය මේ මහන වෙලා ඉන්නේ, මහන වුණේ මේ නිවන් දකින්න, මගපල් ලබන්න, මේ කෙලෙස් නසන්න, කෙලෙස් මුල් තුන උදුරා. ඉතින් නමුත් ඒ වෙනුවට කරන්නේ මේ සංඝ භේදයක් කර ගැනීම. ඒක පෙන්වා දෙන්නටයි, අනුකම්පා සහිතව පෙන්වා දෙන්නටයි, ඒක මතු කරලා පෙන්වා දෙන්නටයි මේ සංඝ භේද සූත්‍ර ත්‍රිපිටකයේ තියෙන අංගුත්තර නිකායේ සංඝ භේද සූත්‍ර හතරක්ම. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවොත් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මේ සංඝ භේද සූත්‍රයේ උපාලි හාමුදුරුවන්ට ප්‍රකාශ කරනකොට කියා දෙනකොට හිටියේ නෑ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවොත් ඊට පස්සේ අවස්ථාවක ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට ආරංචි වුණා මේ සංඝ භේදය ගැන බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා කියලා. ඒගමන ආනන්ද හාමුදුරුවන්ටත් අර පඨම ආනන්ද සූත්‍රය කියලා සූත්‍රයත් අංගුත්තර නිකායේ දේශනා කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ ඔය කරුණු 10මයි සංඝ භේදය හැටියට. ඒක නිසා ත්‍රිපිටකයේ තියෙන දේවල් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේවා ඔක්කොම ත්‍රිපිටකයේ තියෙනවා අංගුත්තර නිකායේ. බුදුහාමුදුරුවන්ගේ බුද්ධ භාෂිතයමයි මේක. බුදුහාමුදුරුවමයි දේශනා කළේ මේ සංඝ භේදය. නමුත් අර මධ්‍ය කාලීනව අටුවාවක ලියපු අර නිකාය දෙකක් පුද්ගලයෝ දෙකක් ભેද කිරීම, පන්සල් දෙකක් ભેද කිරීම, ඒක සංඝ ભેදයක් නෙමෙයි. ඒක පෘථග්ජන පුද්ගලයෝ දෙකෙක් ભેද කිරීම, ධර්මයේ විනාශ කිරීමක් නෙමෙයි. අර සංඝ තත්වයටපත් වෙන්න තිබුණු ධර්මය විකෘති කිරීමයි සංඝ ભેදය කියන්නේ. මේක හොඳට තේරුම් අරගෙන මේ සංඝ ભેදයෙන් මිදී නිදහස් වෙන්න ඕන. හැබැයි මේ සංඝ ભેදය කරගන්නේ දැන් ඔය ලෝකෙ ඉන්න අනික් මිනිස්සු කොහොමද සංඝ භේදය කරගන්න හේතුව? මොකද ඔය ඉංග්‍රීසියෙන් පොත් ලියන මිනිස්සු, ඔය තව ජර්මන්, ප්‍රංශ, චීන, ජපන්, හින්දු මේ වගේ ලෝකෙ තියෙන අනික් භාෂා වලින් මේ බුද්ධ දේශනාවට අදාළව මිනිස්සු පොත් ලියනවා බොහොම අඩුයි. ඒවට ඒ මිනිස්සු බුදුහාමුදුරුව මෙහෙම කිව්වා මෙහෙම කියලා කියපු එක වෙනස් කරන්න යන්නෙත් නැහැ, ඒ මිනිස්සු දන්නෙත් නැහැ. ඒ මිනිස්සු ඒවා වෙනස් කරන්න නෑ, ඒ මිනිස්සු අතින් මේ බුද්ධ ධර්මය එහෙම විකෘති වෙන්නේ නෑ. නමුත් මේක වෙන්නේ මේ හෙළබිමේ සහ බෞද්ධ තව පෙරදිග බෞද්ධ රටවල් කීපයක ඉන්න ඒ බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකය අහෝ අටුවා පරිශීලනයෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියලා යමක් ලියන, කියන, දේශනා කරන අය අතින් පමණයි. ලංකාවේදී තමයි මේ වැඩේ බහුලව වෙන්නේ. මොකද ලංකාවේ හැම පෝයකටම අර පණ පිහිටවල දීපෙන්ටි බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙමමයි කියලා තියෙන්නේ, මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. බුදුහාමුදුරුවෝ මේ මැද මාවතක්මයි පෙන්වලා දීලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ ඔය සියලු භාවනා මධ්‍යස්ථානවල කියනවා බුදුහාමුදුරුවෝගේ හුලං අදීනම පිටකිරීම, හුලං හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නමයි. කිසිසේත්ම බුදුහාමුදුරුවෝ නොකිව් දෙයක් මේ විදිහට කියලා දෙනවා මිනිස්සුන්ට.
මිනිසුත් අනේ අසරණ අනාථ වෙලා හුලං ඇද ඇද ජීවිත කාලයම නිවන් නොයනවා. නමුත් නිවනක් නැහැ. මේක තමා පරම සත්‍ය. ඒක නිසා අපි ඒ පුද්ගලයන්ටත් ඔය විභජ්‍යවාදීන් කරන ආනන්තරිය පාපකර්ම කෙලවරක් නැහැ. සියලු තැන්වල කරන්නේ උපාසයට ආනන්තරිය පාපකර්මයන් කරගෙන ඔය විභජ්‍යවාදී සම්භාෂණේ කරන්නේම ආනන්තරිය පාපකර්ම. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ළඟදිම අපි අදිස්ථාන කරනවා ඒගොල්ලන්ටත් මේ යථා භූත ඥාන දර්ශනය ලැබිලා මේවා මිදී නිදහස් වෙයි කියලා. ඒක නිසා ඒ අයටත් මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් විදිහටයි අපි මේ සංඝ බේද සූත්‍ර සියල්ල දේශනා කරන්නේ. අපිට ඒ අය කෙරෙහි ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් නැහැ. ඒ අර බල්ලු බිරුවට කන්දක් හෙලවෙන්නේ නැහැ. අපි හොලවන්නත් බෑ. ඒක නිසා ඒ අයටත් මේ සංඝ බේද සූත්‍රය දේශනා කරනවා. පුළුවන් වුණොත් අග්ගික්ඛන්ධෝපම සූත්‍රයත් නුදුරදී දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් මේකෙන් හැබැයි තව එක කරුණක් කියන්න ඕන. මේ සංඝබේද සූත්‍ර හතරෙම අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙන සංඝබේද සූත්‍ර හතරෙම තියෙනවා අග අවසාන ඡේදයේ යමක්. ඒකත් කියන්න ඕන. මේ සංඝබේද සූත්‍රයේ තියෙනවා අවසානෙටම පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති තේ ඉමේහි දසවස්තුහි අවක්කස්සන්ති අපක්කස්සන්ති ආවේනිකම්මා නං ආවේනිකම්මං කරොන්ති ආවේනි පාතිමොක්ඛං උද්දිස්සන්ති. පාමොක් දෙසුවොත් මෙයාට ප්‍රතිකර්ම කළුත් අර පාතිමොක්ක සංවරයෙන් මේක විනය කර්මයක් කරලා තමන් අතින් මේ වගේ දේවල් නොදැන වැරද්ද කළා මින්මතුවට මේ වැරද්ද කරගන්නේ නෑ කියන එකයි පාතිමොක්කං උද්දිස්සන්ති. පාමොක් දේශනා කියන්නේ ඒකයි. පාතිමොක්ක සංවරය කියන්නේ ඒකයි. එහෙම කියලා ඒකෙන් මිදී නිදහස්ව මින්මතුවට එවන් පාපකර්ම සංගවේද එට සිදුවෙන දේ ධර්මයේ විකෘති නොකරන බවට අර සබ්‍රහ්මචාරීන් ඉදිරියේ සපතේට පත් කළොත් සපත වුණොත් ඒක නොකළොත් ඒ පුද්ගලයන්ට ඒ ආනන්තරික පාපකර්මයෙන් මිදෙන්න පුළුවන්. හැබැයි අනික් ආනන්තරික පාපකර්මයන් දැන් අම්මාව මැරුවාම මැරුවා ආයි පණ දෙන්න බෑ. තාත්තාව මැරුවාම මැරුවා. බුදුහා අරහතුන් වහන්සේ මැරුවාම ලේ සෙලෙව්වාම. නමුත් මෙතන ඊට වැඩිය වෙනස්. මෙතන මේ සංගෝ බින්නෝ මේ ධර්මය විකෘති කළා. ඒක නිසා ධර්මය විකෘති වල බව තේරුම් ගත්තනම් ඒක තේරුම් අරගෙන ඒකට කමා කරගත්තනම් පාතිමුක්ක සංවරයෙන් පාමුක් දෙසලා ආවද දෙසලා ඒකෙන් මිදුණනම් ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ සංඝ බේද සූත්‍ර හතරෙම අවසානට කියලා තියෙනවා. දැන් තව පැයකට ටිකක් වැඩි කාලයක් තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඉතුරු ප්‍රශ්නත් ටිකක් අහන්න පුළුවන්. ඈ මේ කියනවා මහරාහුලවාද සූත්‍රය මේ ගමන දේශනා කළේ නැහැ. ඉතින් මහරාහුලවාද සූත්‍රයක් දේශනා කළොත් ඒකටත් තව විනාඩි අපි බලමු. එහෙනම් විනාඩි 10කින් විතර මහරාහුලවාද සූත්‍රයත් පොඩ්ඩක් දේශනා කරන්නට. මේ මහරාහුලවාද සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන ඉතාමත්ම වැදගත් ආදුනිකයෙකුට ළමයෙකුට පොඩි ළමයෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ද්වතාවය දෙපැත්ත ද්වතානුස්සතිය විග්‍රහ කරපු සූත්‍රයක්. මේ සූත්‍ර පිටකයේ ඔය ඔබට දුන්න පොතේ 99 වෙනි පිටුවේ
අනු නමයනි පිටේ තියෙනවා මහාරාවුලුවාද සූත්‍රය. මෙ තියෙන්නේ මහාරාවුලුවාද සූත්‍රයෙන් කොටසක් විටරයි එකසිය විසුවැනි චේදේ ඉටස්සෙලා එකසිය දහනමයක්ම තිබුණ ඒවත් තියෙන්නේ දෙපැත්ත. මේ අපිට මෙතෙන්දී මේ ආනපාන සති සමාධියට අස්සපස්ස කරන්නට උපකාරවන කරුණු පිළිබඳවයි මේක තියෙන්නේ. මෙතන තියෙනවා මේ සතර කමඨහන්මයි තියෙන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝ සෝ පහිස්සති. යෝ ව්‍යාපාදෝ සෝ පහිස්සති. දැන් සාමාන්‍යයෙන් දහම් පාසල්වල බුද්ධාගමේ පන්තිවල ඒවගේම පන්සල්වල මිනිස්සුන්ට කියනවා, ළමයින්ට කියනවා මෛත්‍රිය වඩන්න, මෙත්තානුස්සතිය වඩන්න. මොකටද මේ මෙත්තානුස්සතිය වැඩිය යුත්තේ? මොකක් අයින් කරන්නද? ව්‍යාපාදෝසෝ පහිසති. ඒක කියනවද? ඒක කොහෙවත් කියන්න. සතර කමඨාන් වඩන්න, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන්න. හැබැයි මොකටද කියලා කියන්න. ඉතින් මේක තියෙනවා ආනපාන, මේක තියෙනවා අස්සපස්ස. යම් කෙනෙක් මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හිතේ රාහුල, මෙත්සිතක් ඇති වෙනකොට රාහුල භාවිතා කරනකොට භාවයතෝ යෝ යමෙක්ගේ හිතේ තියෙන ව්‍යාපාදෝ. ව්‍යාපාදය කියන්නේ අර තරහ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාවට මුල් වූ මුල. ඒ මුල හිටෙන් අයින් වෙනවා. එතකොට ඒ ආකාරයට ඕන මෙත්තානුස්සතිය වඩන්න. එතකොට නැතුව මෙත්තානුස්සතිය වඩනවා කියලා උදේ මොන තරම් මම නිදුක්වෙම්මා නිරෝගීවෙම්මා සුවපත්වෙම්මා කිව්වත් තමන්ගේ හිතේ තියෙන ද්වේෂය වෛරය ක්‍රෝධය ව්‍යාපාදය ඉවත් වෙන්න නැත්නම් ඒක මෙත්තානුස්සතියක් වැඩුවා නෙමේ, ඒක පරම මෛත්‍රියක් වැඩුවා නෙමේ, ඒක මෙත්තානුස්සතිය වෙන්නේ නැහැ. එතකොට මෙත්තානුස්සතිය වඩනවා කියන්නේ මෙත්සිතක් ඇති කරගන්න ඕන මුළු විශ්වය කරාම, මුළු ලෝකය කරාම, සියලු සත්ත්ව සංගතිය කරාම තමන්ගේ හිතේ යම් ද්වේෂයක් ව්‍යාපාදයක් වෛරයක් තරහකට මුළු ව්‍යාපාදයක් තියෙනවා නම් ඒ ව්‍යාපාදය හිතෙන් අයින් කරන්න ඕන, පහිසති වෙන්න ඕන, ප්‍රහාණය වෙන්න ඕන. එහෙම නැත්නම් මෛත්‍රී වැඩුවා වෙන්නේ නැහැ. මේක තමයි රාහුලවාද සූත්‍රයේ තියෙන මූල ධර්මය. ඊළඟට දෙවෙනි එක කරුණං රාහුල භාවනං භාවේහි, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යා විහෙසාසෝ පහිස්සති. විහෙසා විහිංසා. දැන් ඔබ අහලා ඇතින අර කාම විතක්ක, ව්‍යාපාර විතක්ක, විහිංසා විතක්ක. එතකොට විහිංසා විතක් අර හිංසා විතක්ක විචාර තමයි කරු. කරු කියන්නේ බාධක. මොකටද බාධකද? තමන්ගේ නිවනටත් බාධක, අනුන්ගේ නිවනටත් බාධක. එතකොට කරු නම් කියන්නේ ඒ බාධක නැති කරන්නයි. නැතුව මේ මහා කරුණා කියන අර්ථය නෙමේ තියෙන්නේ, මේ නිවනට බාධක නැති කරන්නයි කරුණං භාවනා කරන්නේ. කරුණං රාහුල භාවනං භාවේහි, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යා විහෙසාසා පහිස්සති. විහෙසාව විහිංසාව. තමන්ගේ හිතේ දැන් ද්වේෂයක් වෛරයක් අරතියක් මේ වගේ දෙයක් වැරදි හිතවිල්ලක් තියෙනවා නම් ඒක නිවනට බාධයි, තමන්ගේ නිවනටත් බාධයි. ඒ හිතවිල්ලකින් අනුන් එක්කලා ක්‍රියා කරනවා නම්, කතා කරනවා නම් ඒකත් අනුන්ගේ නිවනටත් බාධයි තමන්ගේ. ඒ දෙකම අයින් කරන්නයි කරුණං හිතේ භාවනං. කරුණං හිතේ කියන්නේ මේ කරු නම් කරන්න, නැති කරන්න, බාධක නැති කරන්න. විහෙසා නැති වෙනවා කරුණං හිතේ භාවනා කරනකොට. ඒ වගේම මුදිතං රාහුල භාවනං භාවේහි, මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ යා අරති සා පහිස්සති. අරති කියන්නේ ඊයත් කිව්වා අර මේ අරති. අරති කියන්නේ ඉස්සා මච්චරිය, මකු බව සහ ඊර්ෂ්‍යාව. ඒක ද්වේෂයේ වෛරයේ උපරිම මට්ටම ඊර්ෂ්‍යාව. දැන් මේකට පොඩි උදාහරණයකුත් පෙන්වුවොත් තමයි මේ මුදිතා ගුණය කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මේක දැන් අපි හිතමු තමන්ගේ ළමයෙක් ඉන්නවා ඉස්කෝලේ පස්වෙනි පන්තියේ කියමුකෝ.
තව ළමයි ඉන්නවා ඉස්කෝලේ පස්වෙනි පන්තියේ. තමන් උත්සාහ කරන්නේ කොයි විදියෙන් හරි තමන්ගේ ළමයාව පස්වෙනි පන්තියේ පළවෙනියා කරන්න. සියලු අම්මලා තාත්තලා බලන්නේ ඒකයි. තමන්ගේ ළමයාව කොහොම හරි පළවෙනියා කරන්න. දැන් තමන්ගේ ළමයා එච්චර දක්ෂයෙක් නෙමෙයි ඊට වැඩිය දක්ෂ ළමයෙක් හිටලා මේ පස්වෙනි පන්තියේ පළවෙනියා වුණා. මේ අනුන්ගේ ළමයෙක් පළවෙනි පන්තියේ වුණා. පළවෙනියා වුණේ. එතකොට තමන්ගේ ළමයාත් ඉන්න පන්තියේ. තමන්ගේ ළමයාට බැරි වෙච්ච දේ අනුන්ගේ ළමයා කරගත්තා. ඒ ළමයාට ඒ පළවෙනියා වූ ළමයා බොහොම දක්ෂයෙක්. ඒ දක්ෂකමට අවංකව පිරිසිදුව අර මුළු හිතින්ම ඒ ළමයාට අර සතුට ප්‍රකාශ කරන්න පුළුවන් නම් කන්ග්‍රැජුලේට් කරන්න පුළුවන් නම් අර අම්මට තමන්ගේ ළමයාත් අන්න මුදිතා ගුණේ. අන්න මුදිතා ගුණේ. ඒ නිසා යමක් තමන් බලාපොරොත්තු වෙනවා මගපලයක්. තමන්ට නොලැබි තමන්ගේ මිත්‍රයෙකුට යාළුවෙකුට හෝ වෙනත් කෙනෙකුට ලැබෙනවා. එතකොට තමන්ට පුළුවන් නම් ඒ මගපල ලැබූ අයට යම් ආකාරයක ඒ ආශිර්වාදයක් කරන්න සත්‍යක්‍රියාවක් කරන්න ඒක හොඳයි කියන්නේ ඒකට සතුටු වෙන්න ඒක තමයි මුදිතා ගුණේ. එතකොට අර අරතිය ඊශාව මකු බව හිතෙන් ගැලවිලා යනවා. එතකොට මුදිතා ගුණේ වැඩෙත්ම ඊශා අරතිය අරති විරති පාපා මජ්ජපානත් සංගවෝ වෙනවා. එතකොට අරතියෙන් මිදී නිදහස් වෙනවා. ඊශාව නැති වෙනවා. ඒක තුන්වෙනි එක උපෙක්ඛං රාහුල භාවනං භාවේහි උපෙක්ඛං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ පටිගෝසෝ පහිස්සති. කාම රාග පටිග තුනක් තියෙනවනේ. පටිගය හිතෙන් සදහටම ඉවර වෙන්නේ යම් දෙයක් කෙනෙහි අර පිරි අපිරි දෙක සිඳලා උපේක්ඛා සිතෙන් කටයුතු කරන්න පුළුවන් නම්. මේ උපේක්ඛා කියන්නේ මධ්‍යස්ථ හිත එහෙම නෙමෙයි පරිවර්තනය කළා තියෙන මධ්‍යස්ථ කියලා. උපේක්ඛා කියන්නේ අපේක්ෂාවක් නැතුව බලාපොරොත්තුවක් නැතුව රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිත උපේක්ඛා සිත. එතකොට පටිගයක් නැහැ, ගැටුමක් නැහැ, ගැට ගැහෙන්නේ නැහැ, පටිග එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරෙම මේ මහා රාහුලවාද සූත්‍රයේ මේ මෙත්තිතක් ඇති වෙනකොට ව්‍යාපාදෝසෝ පහිස්සති, කරුණං හිතක් ඇති වෙනකොට විහෙසාසෝ පහිස්සති, මුදිතා ගුණය ඇති වෙනකොට අරතින් සෝ පහිස්සති, උපේක්ඛං ගුණය ඇති වෙනකොට පටිගෝසෝ පහිස්සති, ඊළඟට අසුභං රාහුල භාවනං භාවේහි අසුභං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ රාගෝසෝ පහිස්සති. අර අසුභානුස්සතිය වඩන්නේ රාගය අයින් කරන්න. දැන් මෙතන මෙත්තා මේ අර සතර කමඨහන් වලින් තුනක්ම තියෙනවා. දැන් තුනක්ම තියෙනවා. දැන් අවසාන එක අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි අනිච්ච සංඥං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ අස්මිමානෝසෝ පහිස්සති. හතරවෙනි කමඨහන්. අර සතර කමඨහන් මෙතන නැද්ද? තියෙනවා. ඉතින් ඒක නිසා අනිච්ච සංඥා මේකේ අනිච්ච මෙනෙහි කරන්නේ නිච්ච අයින් කරන්න. ඒ අනුව අස්මිමානී නැති වෙනවා. අනිච්ච දුක්ඛ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩනකොට අස්මිමානය ඉවත් වෙනවා හිතෙන්. මේ කරුණු හත මෙතන හයක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභ අනිච්ච සංඥා. මේ හතර තමයි සතර කමඨාන් ඇටියට මේකමයි තියෙන්නේ. මේක වඩනකොට මේක මොකක් කියලාද කිව්වේ? ආනපානසතිය ආහුල භාවනම. මේ වඩන්නේ ආනපානසති. එකක් ආන කරනකොට මෙත්සිත ආන කරනකොට ව්‍යාපාදෝසෝ පහිස්සති. කරුණං ආන කරනකොට අර විහසාසෝ පහිස්සති. හැම එකේම තියෙනවා ආනපාන. ආනපාන කියන්නේ මේකයි රාහුල. ආනපාන සති රාහුල භාවනං භාවේහි ආනපාන සති හිතේ රාහුල භාවිතෝ බහුලී කතෝ මහප්පලාහෝති මහානිසංසා. මේක තමයි ආනපාන සති සමාධි. මෙච්චර පැහැදිලිව මේක මේ ඡේද කඩලා තියෙන එකෙන් තමයි මේක දැන් වැරදියට විකෘති කරලා තියෙන්නේ. මේක තියෙන්නේ එක පේලියට. මේ ඡේද කඩලා විකෘති කළා වෙනස් කළා රාහුලවාද සූත්‍රයේ කියලා තියෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙන්න මේ හය තමා
ආනපාන සතිමාදි මේ හය තමා හතරකට අඩු කොල්ලා මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති හැටියට මේ ත්‍රිපිටකේ හතර කමඨාන් හැටියට තියෙන්නේ. ඒක නිසා මේ මාරාවුලවාද සූත්‍රයේ ඊටාම පැහැදිලි මේවා පොඩි ළමයින්ට දහම් පාසල්වල මේ මා කියන්න ඕන. දැන් පොඩි ළමයින්ට දහම් පාසල්වල උගන්වනවා මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර ගුණය වඩන්න ඕන කියලා. හැබැයි මොකටද වඩන්න ඕන කියලා කොහෙවත් කවුරුවත් දහම් පාසලක නිර්දේශයක ඇතුළත් කළා නැහැ. මේ මහරාවුලවාද සූත්‍රයේ තියෙන එක දහම් පාසල නිර්දේශයට දාලා පැහැදිලිව කියන්න ඕන. මෙත්‍රිතක් ඇති කරගත්තාම මේ ව්‍යාපාද මේක විග්‍රහ කළ පෙන්වන්න ඕන. හිතේ තරහක් ඇති වෙන්නේ නැහැ. තරහ ඇති වෙන්න බෑ. ඒ වගේම කරුණං බාහිරා කරනකොට බාධකයක් ඇති වෙන්නේ නැහැ විහේසා. ඒ වගේම මුදිතා ගුණය ඇති වුණාම ඊර්ෂාවක් මකු බවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අසුභය අනුපස්සනා කරනකොට පිළිකුලක් නෙමෙයි ඇති වෙන්නේ පිළිකුල කියලා දාලා තියෙන්නේ. අසුභය අනුපස්සනා කරනකොට රාගෝසෝ පයිසති මේ ඇලීමේ ස්වභාවය හිතෙන් අයින් වෙනවා. ඒ වගේම අනිච්ච සංඥම් භාවනං භාවේති අනිත්‍ය නෙමෙයි තියෙන්නේ අනිච්ච සංඥම් අසුමානෝසෝ පයිසති. අසුමානිය තමයි අර අත් කිව්වේ. අර නිච්ච සුඛාත් තුනේ එකතුව අස්මිමානිය. ඒ තුනම ප්‍රහාණය වෙනවා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං වඩනකොට. ඒකයි කියලා තියෙන්නේ. ඒකයි ආනපාන සති සමාධිය හැටියට බුද්ධ දේශනාවේ පැහැදිලිව පිරිසිදුව දේශනා කළා ලියලා තියෙනවා. නමුත් ඕවා කවුරුත් පරිවර්තනය කළා තියෙනවා කියෝලත් බලනවා. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ උගන්වනවත් ඇති. හැබැයි අර්ථයක් ධර්මයක් නිවනට මගක් කෙලෙස් නැති කරන මාර්ගයක් හැටියට මේවා විග්‍රහ කරන්න විස්තර කරන්න. ඒක ඉතින් ඒ අයගේම කරුම වෙන මොකක්වත් නෙමෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ධර්ම භාණ්ඩාගාරික සරියුත් ස්වාමීන් වහන්සේ. ධර්ම භාණ්ඩාගාරික සරියුත් හාමුදුරුව නෙමෙයි අරහතුන් වහන්සේ කෙනෙකුට බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ, පින්වම් පෑවේ බුදුරජාන් වහන්සේ පින්වම් පෑවට පෙරද පසුවද රහත් බව ලැබුවේ? මහත්තයෝ, ත්‍රිපිටකයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පැහැදිලිව කියෝලා බලන්න. දැන් ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුව පිරිනිවන් පාන වෙලාවෙත් එතන ඉඳන් නොයෙකුත් ආකාරයට ඇඳුම් කළා, කනගාටු වෙලා කිව්වා. ඊට පස්සේ බුදු හාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ කුසිනාරා නුවර ආව. ආපහු අර අම්පාරේ රජගහනුවරට ඇවිල්ලා දැන් මාසයක් දෙකක් මාස තුනක්ද කොහෙද යනකොට මේ ශාසනය අර දසවස්තුක භික්ෂූන් විසින් වජ්ජීන් විසින් මේක විනාශ කරනවා. තව අර කවුද එක්කෙනෙක් හිටියනේ, මොන භික්ෂුවද? අබද්දද සුබද්දද? ඒක නිසා මේ ශාසනය මේ බුදුහාමුදුරුව දේශනා කරපු දේ දිගටම පවත්වගෙන යන්න ආනන්ද හාමුදුරුව මේ ධර්ම භාණ්ඩාගාරික හැටියට හිටිය ධර්මවර තමන් මේ දැනගත්ත අහගත්ත මේ සූත්‍ර තුන් කොටසකට බානකවර තුන් කොටසකට පවරන්න තමා පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වේ. කාටද පැවැත්වේ? දැන් මේ වන විට සරියුත් හාමුදුරුව පිරිනිවන් පාලා, මුගලන් හාමුදුරුව පිරිනිවන් පාලා, මහා කච්චායන මහා කොට්ටයන මහා ප්‍රඥන් වහන්සේලා පිරිනිවන් පාලා. දැන් ඉතුරු වෙලා හිටියේ උපාලි හාමුදුරුවයි අර මහා කස්සප හාමුදුරුවයි ආනන්ද හාමුදුරුවයි විතරයි. එතකොට මේ බුදු හාමුදුරුවන්ගෙන් අහගත්ත මේ ධර්මය බානකවරු කොටස් තුනකට පැවරුවා. පළවෙනි සංගායනාවේදී මේවා ඔක්කොම සජ්ජායනා කළා, ඒ අයට කියා දීලා කියලා දේශනා කළා. ඒ අයට පැවරුවා මේවා බණ පොත් කරගෙන කටවචනයෙන් පරම්පරාවෙන් පවත්වාගෙන යන්න කොටස් තුනකට බෙදුවා සූත්‍ර පිටකය. ආනන්ද හාමුදුරුවොත් ආනන්ද හාමුදුරුවන්ගේ සරියුත් හාමුදුරුවන්ගේ ගෝලියෝ පරපුරටත් පැවරුවා. එයට
ඊට පස්සේ විනය පිටකය මේ විනය කරුණු බුදුහාමුදුරුව පනවා වදාළ විනය පිටකය උපාලි හාමුදුරුවන්ටත් උපාලි හාමුදුරුවන්ගේ බානක පරම්පරාවටත් පැවරුවා. ඒ වගේම ප්‍රකරණ අභිධර්ම ප්‍රකරණ අභිධර්ම කියලා ගත්ති වුණා පළවෙනි ධර්ම සංගායේ ප්‍රකරණේ මේ විභංග ප්‍රකරණේ පဋාණ ප්‍රකරණේ මේවා තිබුණ මේ ප්‍රකරණ ධර්මය මහා කස්සප හාමුදුරන්ට පැවරුවා ඒ පරම්පරාවට පාත්තගෙන. ඒ අනුව බානක පරම්පරා තුනක් මේක දිගටම පාත්තගෙන ආවා. මේක ඊට පස්සේ දෙවෙනි සංගායනාව අවුරුදු 100ක් විතර වෙනකොට එතකොට ඔය මහත්යගේ ප්‍රශ්නේ මේ ආනන්ද හාමුදුරුව මෙන්න මේ ධර්මය ඔක්කොම මේ කියා දෙන අවස්ථාවේදී මේ ධර්ම සංගායනාව අවසාන මොහොතේ තමයි බුදු ආනන්ද හාමුදුරුව අරහත් බවට පත් වුණේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ අර ස්වාමින්වහන්සේ ඒකට පිළිතුරු දුන්නා කේක් කෑල්ලක් කාපුවම ඒ රස නැවත නැවත ගැන උනන්දු වීම නිසා උපාදාන නෑ නැවත නැවත දැන් අලුතෙන් කොහේදී හරි කේක් කෑල්ලක් කටට කාව ගමම්ම අපි සංසන්දනය කරනවා මීට පෙර කෑපු කේක් කෑලි මේකද රස කියලා. අන්න ඒකයි වරද. එතෙන් දිසාමෙන් නාස යම් කිසි කෙනෙක් ගෙදරක ගෘහණියක් කේක් හදනවා නම් එයා දැන් ටීවී එක එහෙම ගියොත් කේක් හදන එකක් ගැන යම් කිසි වැඩසටහන ටක් ගාලා පොතක් අරගෙන ඒක ලියන ඔය ඒ තව රස කරන්නේ ඔව් එතකොට ඒතනත් ඒ තව අලුත් ක්‍රමයකට පුළුවන් තරම් අර රස කරන්න ප්‍රනීත කරන්න වෙනස් කරන්න රසය එතකොට ස්වාමීන් වහන්සේ එතන උපාදානය සිද්ධ වෙනවා එතනක් තියෙනවා යම් කිසි දෙයක් ඉතින් ඒකත් යම් මඟක් තියෙනවා ඒක අපි ණය විනයට අනුව නෑ ඒක ඉතින් මෙහෙමයි ඒක ඉතින් එයා බලන්නේ අර රස මේ තමන්ගේ තියෙන ද්‍රව්‍ය වලින් ඒ බඩු වලින් ඒකෙන් කොහොම හරි තව අලුත් ක්‍රමයක් හදලා දෙන්න හැබැයි මේකත් සංනිවේදන මාර්ගයකින් මේක සංනිවේදනයක් එතෙන්දි උපාදානයක් සිද්ධ එතෙන්දිත් ඒ ක්‍රමය වැඩිය රස හදන්න හිතේ තියාගත්තොත් බැරි වෙලාවත් ඒක රස නැවුණොත් එහෙම තරහක් එනවද නෑ එහෙම තරහක් එන්නේ නෑ තරහක් එනවනම් එහෙම එනම එන්නේ උපාදානයේ නිසා ඔව් එහෙම තරහක් එන්නේ නෑ ඊට පස්සේ නැවත දවසෙත් ඒ පාට මුට්ටු ටික ගෙනල්ලා ආපහු හදවනවා ඔව් ඒක ඉතින් එවලෙත් වුණොත් ඒ විදිහට ඈ එවලෙත් නිරස වුණොත් නෑ එහෙම තරහක් එන්නේ නෑ කොහොම හරි නැත්නම් තරහ ඔය මහත්තයාට නැතුවට එනවා අවශ්‍යතාවය තියෙන්නේ කොහොම හරි අර ඔව් අවශ්‍යතාවය තියෙන්නේ තරහ මේ හොඳට දෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියනයි මං අහන්නේ ඔය මාත්‍යරි කියන්න බෑ එයා ඒ ගෘහිණියට ඒක හොඳට තමන් අර රූපවාහිනියේ පෙන්වුවේ හොඳ ලස්සනට රසට ඒ විදිහට ආවේ නැත්නම් මොකද වෙන්නේ තරහක් එනවා එතෙන්දි තමන්ගේ දුර්වලතාවයක් බව තමන් හඳුනා ගන්නවා ඔව් ඒක ඉතින් ඔය මාත්‍යයි තර්ක කරන විදිහට නමුත් මේක ඔය ගෘහිණිය බලන්නේ තමන් මේ වෙන කවදක්වත් නැති විදිහට හොඳ රස කළා දෙන්න ඒකත් යම් මාන්තවාදී තණ්හාවක්. එහෙමයි ස්වාමී. ස්වාමීනි දුක්ඛං අනිච්චං දුක්ඛං අනත්තං කියලා නැතුව නෑ අනත්තං නෑ අනත්ත එහෙමනම් විපරිණාම ධම්මං තමයි ඒකට පාවිච්චි කළේ. එතෙන්දී අනත්තං කියන වචනේ අනත්තං කියන්න බෑ අනත්ත කියනවා විපරිණාම ධම්මං තමයි සිය ත්‍රිපිටකේ හැම තැනකම තියෙන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අනිච්ච දුක්ඛ අනත්ත. එහෙමයි ස්වාමීනි. අවසරය රහතුන් වහන්ස මට මේ දැනගන්න පුළුවන්ද සම්බෝධි පරායනය කියන එකේ තේරුම? සම්බෝධි පරායනෙම සංකිව්වේ රාගය ද්වේෂය මෝහය බුද්ධ කියන්නේ උදුරා දානවා. රාගය ද්වේෂය මෝහය කියන මුල් තුන උදුරා දානවා. නියත වශයෙන්ම පරායන කියන්නේ නාපරං කියන එකේ විරුද්ධ වචනේ පරායනෙ. ඒක ඈතර වෙනවා. නියත සම්බෝධි පරායනෙම සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ සදාටම සාමුලින්ම සමුදේ නිරෝධ කරන්න දැනගෙන සතර අපායෙන් මිදී නිදහස් වුණා කියන එකයි. තව ප්‍රශ්නයක් තියෙනවා සමින් වහන්සේ මේ සිංහාලෝවාද සූත්‍රයේ බුද්ධ දේශනේ තියෙන එකක්ද? ඔව් බුදුහාමුදුරුව දේශනා කරපු එකක් සිංහාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, මහා මංගල සූත්‍රය මේ ඔක්කොම. හැබැයි ඒවා අද සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ
ඔක්කොම කර්ණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය, සිංහලෝවාද සූත්‍රය, පරාභාස ලෝකේ හදන විදිය ධර්මතාව. පරිවර්තනය වැරදි. හැම තැනකම පරිවර්තනය ඒ මිනිසුන්ට තේරෙන විදියට, අර ආගමට ගැලපෙන විදියට, මිනිසුන්ට පැවැත්ම දෙව් මිනිස් සැප රජ සැප ලබන්න පැවැත්ම හදාගෙන විදියට පින්කම් කර කර මතු තැන් හොඳ තැන්වල උපදින විදියට හදලා තියෙනවා. අට්ටේ ඒ විදියට වෙන් කළා, ඒ විදියට තේරුම් ගත්ත විදියට අට්ටේ විනාශ කළ විකෘති කළා, මග වහලා පැවැත්ම දි කරන්න හදලා තියෙනවා, ලියලා තියෙනවා, කියලා තියෙනවා. උදේ ධාතු සෝ පරිවර්තති කියන කොටසේ 193 කොටසේ අර චක්කු සෝත ගාන ජීවා කාය මන ඒවා පියවර 8ක් 90 විග්‍රහ කරපුවාම අවසානයේදී චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු, මන ධාතු කියන தත්ත්වය කෙරෙහි ළඟා වෙනවා. දැන් මේ එතනදී මේ ධාතු කියන தත්ත්වයට පත්වීම තුළ අපිට අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ සියල්ලෙහි ශූන්‍යතාවයක් නේද දකින්න බැරි වෙනවා. මොකද වෙන්නේ? ඒවා භූත ධාතු කළාම සංකත සකස් වෙනවා. ඒකේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් බලන්න බැරි වෙනවා, දකින්න බැරි වෙනවා. ඒකයි වෙන්නේ. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි වෙනම සතර මහා භූත දැක්කොත් අපිට ඒක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගන්න ලේසියි. ඒ ධාතු භූත හතර ධාතු හතර කරන්න අවකාශයයි විඥානයයි ඕන. විඥානේ ඕන. එතකොට මොකද වෙන්නේ? ඒක නිච්චසේ සුඛසේ අත්තසේ දකින්න පටන් ගන්නවා. ඒක වටිනවා කියලා දකින්න පටන් ගන්නවා. සාරසේ දකින්න පටන් ගන්නවා. ඒක අවශ්‍යයි කියලා දකින්නවා. ඒකයි වෙන්නේ. එහෙමයි සර්. තවත් ප්‍රශ්නයක් තියෙනවා අරහතුන් වහන්සේ. මේ සුවක්කාතෝ ගාථාවේ එන ඒහි පස්සිකෝ කියන කොටසේ අර්ථය පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය. ඔව්. දැන් මෙතන තියෙන්නේ ඔය ධර්මය ගාථාවේ හැම වචනයක්ම වැරදියටයි තේරුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අකාලිකෝ කියන එකයි. කාලි කියන්නේ කෙලෙස්. අකාලි කියන්නේ කෙලෙස් අත්තරිනවා. කෙලෙස් අත්තරින්න ඕන කියන එකයි කෝ අකාලිකෝ. දැන් කෙලෙස් අත්තරින්න බෑ ධම්මෝ සම්දිට්ඨිකෝ නූනොත්. සම් දකින්න ඕනේ ඉස්සෙල්ලා. සම්බන්ධය දකින්න ඕනේ. කෙලෙස් උපදින ආකාරය, සමුදය වෙන ආකාරය දකින්න ඕනේ. ඒක දකින්න සාක්කාතෝ භගවතා. ඔය භාග්‍යවතුන් වහන්සේ වත බග කරලා බලන්න කිව්වා. මෙතන භගවතා කිව්වේ මේ භාග්‍යවතුන් වහන්සේ කියන එක නෙමෙයි, වත බග කරලා බලන්න කිව්වා. සාක්කාතෝ. අවක්කාතෝ නෙමෙයි, පුරක්කාතෝ නෙමෙයි, දුරක්කාතෝ නෙමෙයි, සාක්කාතෝ විදිහට. මේ වත බග කරලා බලද්දී මේ කෙලෙස් අත්තරින්න පුළුවන්. ඒකනේ ඔය විභංග ප්‍රකරණේ තියෙන්නේ. ඒකනේ අර පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික ඔක්කොම කළා තියෙන්නේ මොකද්ද? බත බග කළා. දැන් ඔතන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා තියෙන්නේ. ඒක නිසා කෙලෙස් අත්තරින්නේ කොහොමද කියලා දකින්න බෑ. කෙලෙස් අත්තරින්නේ කොහොමද කියලා හිතන්න බෑ. ධම්මෝ සම්දිට්ඨිකෝ සමුදේ දකින්නකම්. ධම්මෝ සම්දිට්ඨිකෝ වුණාම විතරයි අකාලිකෝ. කෙලෙස් වලින් කෙලෙස් අත්තරලා මිදෙන්න පුළුවන්. කෙලෙස් අත්තරලා මිදෙන කොටයි ඒහි පස්සිකෝ. ඒ අනුව කෙලෙස් ප්‍රහාණය කළා, අත්තරලා අස්කලා අයින් කරන්න පුළුවන්. ඒ අනුව ඕපනයිකෝ, උපනෙයියකෝ. ඒ අනුව අර නෙක්කාම නිකාමලාභී, අකසිරිලාභී, අකිච්චලාභී බවට පත් වෙනවා. ඒ අනුව වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. මේ ඇත්ත ඇති හැටියට යථාභූත ඥාන දර්ශනය, අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මයි යථාභූත දර්ශනය දැකලා විඤ්ඤෝ හීති. විඥාණයෙන් සදාටම විදී නිදහස් වෙනවා. සහ මුලින්ම විදී නිදහස් වෙනවා. ඒකයි මේ ධර්මයේ තියෙන ගාථාව තියෙන්නේ. මේ තියෙන්නේ කෙලෙස් අත්තරින මාර්ගය. නැතුව මේක මේ ගාථාව කියෝකිය ඉන්නේ කිය එකක් නෙමෙයි. ගාථාව කියවන්න ඕන තේරුම දැනගෙන.
අර්ථය දැනගෙන නිවනට මග විග්‍රහ කළ තියෙන ගාථාවක් මේ ධර්මයේ තියෙන්නේ. ධර්මයේ කිව්වේ ඒකයි. ඔය චතුරාර්ය සත්‍යමයි තියෙන්නේ. සමුදය නිරෝධයමයි තියෙන්නේ. කෙලෙස් අත්හැරීමමයි තියෙන්නේ. කෙලෙස් මුල් උදුරා දැමීමමයි තියෙන්නේ. විඥානය විඥාපනය පඤ්ඤාපනය කිරීමමයි. ඔය සියලු දේ තියෙනවා උතන. ගෝවාන්සේට දීර්ඝ ආනපාන තියෙනවා. ඔක්කොම තියෙනවා. අරහත් බුදු පියාණනි මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි පටිච්ච සමුප්පාදේ අපි නාම රූප කියලා ගන්නවා. එතකොට නාම රූප එතන රූප කියලා ගන්නකොට අපි ආපෝ තේජෝ වායෝ පඨවි කියලා ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් මගේ ශරීරය රූපයක් කියලා ගන්න පුළුවන් නේද? ওই රඩිය හැදිලා තියෙන්නේ මොනවෙන්ද? ආපෝ තේජෝ වායෝ පඨවි. එච්චරද? නාමකය නැද්ද? නාමකය නැද්ද? නාම නාමකය නැතුව රූපකය තියෙනවා නම් මලකඳ. ඒ එහෙනම් බණ නැහැ, අක්‍රියයි. ඇවිදින්න බෑ. නාමකය තමයි මේ ඇවිදින්නේ. රූපකය තමයි ඔය එකතු කරගෙන උපාදානය කරගෙන තියෙන්නේ. එතකොට මේ නාම රූප බුදුහාමුදුරුවෝ වටමිටි දෙකක් වගේ මේක තනියෙන් යන්න බෑ. ඒ මේ නාම රූප දෙකම අවශ්‍යමයි. දැන් උදේ සත්තට්ඨාන සූත්‍රයේ රූප වෙනම කිව්වා. ඒ නාම වෙනම තව කොටස් තුනකින් කිව්වා. නාම රූප වෙනම කිව්වා. හොඳට තේරුම් ගත්තා නම් හරි. ඒ ස්වාමීනි දැන් මට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඒ දෙකේ එකතු වෙන එතකොට මේ කරජකය කියන්නේ නේද? නෑ 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 නෑ. කරජකය මනෝමය එකයි චිත්තජ එකයි තුනේම තියෙන්නේ නාම රූප එකතුව. කරජකය දැන් කරජකය ක්‍රියාත්මක වෙන්නේ අර රූපකය නාමකය දෙකම එකතු වෙලා. විඥානයේ ශක්තියකුත් ඇතුව. එක ප්‍රඥාවි ශක්තිය එමත් දෙනවා. දැන් පංචස්කන්ධයේ තියෙනවා රූප කියලා කොටසක්. ඔව්. එතකොට කොහේ රූප තිබුණත් අද සත්වට්ටාන කුසල රූපේ රූප කියන කොටස තියෙන ආපෝ තේජෝ වායෝ පචි තතුන්නංච මහා භූතානං උපාදාය රූපං වෙලා. ඒ දැන් අර උදේ ගත්ත උදාහරණය වඩේක කියලා ගත්තම වඩේක හැදිලා තියෙනෙත් ආපෝ තේජෝ වායෝ පචි. ආපෝ තේජෝ වායෝ පචි ඒත් ඔව්. එතකොට දැන් අපි ගන්නවා චක්කුංච පටිච්ච රූපේච උපච්චදේ චක්කු විඥානං කියලා. ඔව්. එතකොට දැන් අර ඇහැ කියලා ගත්තොත් අපි චක්කු කියලා ගත්තම ඇහත් ඇදලා තින්නේ ආපෝ තේජෝ වායෝ පටවිලින්නේ. ඔව් ඒකත් හරි. ඒකත් ඇහත් ඇදලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පටි විතරක් නෙමෙයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරවල තියෙන්නේ. ඔය නාම රූප දෙකම තියෙනවා ඔය ඇහෙත්. එහෙනම් දකින්න බෑනේ. අර මලකඳේ මල දැන් මලකඳක් ගන්නකො ඒක තමයි නවසියෝතික පබ්බේ කියන්නේ. මලකඳේ ඇහ තියෙනවා නාම කොටස තියෙනවද? ඒ තියෙනවද නැද්ද? නාම කොටස නැහැ. ආ ඒකනේ කියන්නේ. ඒක තේරුම් ගන්න වැඩි ඉච්චරයි. එතකොට ඔබ ඇහෙන් බලන්නේ අර චක්කු කියන එකේ ආපෝ තේජෝ වායෝ පටි විතරයි තියෙන්නේ. ඒ චක්කුංච පටිච්ච වෙන්නේ අර නාමකයක් තියෙන නිසා. නාමකය නැත්නම් පටිච්ච වෙන්න බෑ. ඒ ස්වාමීනි දැන් අපි චක්කුංච පටිච්ච රූපේච උපච්චති චක්කු විඥාන. ඔව්. එතකොට දැන් අපිට අර ද්‍රව්‍යයක් වශයෙන් අර වඩේක දකින්නත් පුළුවන් ඈත් දකින්න පුළුවන්. ඒ ද්‍රව්‍යයක් වශයෙන් දකින්නේ දැන් ඔය වඩේක දැක්කද ඔය මං කියපු උදාහරණේ වඩේකටම දැක්කද? දැක්කේ නෑ. දැන් කොහෙන්ද වඩේක දකින්නේ? නාමකයි. දැන් ඔය කටට කෙලවුණන්නේ වඩේක කාලද? නාමකයි. නාමකයි. අර වඩේකේ පාට කරකර ගන්න සද්ද එන්නේ නාමකයි. ඔක්කොම අර හැබැයි ආපෝ තේජෝ වායෝ පටිවි සම්බන්ධෙකුත් තියෙනවා. මේක තමයි මේ පටිච්ච සමුප්පාද විග්‍රහය තියෙන්නේ. නාමකයි රූපකයි දෙකම. ඒකනේ කිව්වේ අර අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප. ඔය නාම රූපකේ ඔය දෙකම. ඔය දෙකම නැතුව බෑ. නාම රූප දෙකම නැතුව සලායතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සම. සලායතන නැතුව පස්ස වෙන්නේ නැහැ. ඒ. පස්ස නැතුව වේදනාවක් එන්නේ නැහැ. වේදනාවක් නැතුව තණ්හාවක් උපාදානයක් එන්නේත් නැහැ. ඒකනේ අනිත් පැත්තට ඔක්කොම එක එක නිරෝධ කරගෙන ඉනකොට ඒ ඔක්කොම භව නිරෝධෝ. දැන් ස්වාමීනි දැන්
අපිට ඒ අවස්ථාවේ අපි ඒක උපාදානය කරගන්න නැතුව මේ චතුරාර්ය සත්‍ය උපාදානය කරගත්තේ නැත්නම් ඒකේ ප්‍රශ්නයක් වුණා සමුදය නිරෝධ කළා. ඒ සමනේ දැන් ඒක නිදහස් වුණා. දැන් වඩේ කියන එක දැන් පොඩි කාලේ කොහේ හරි තැනක දැක්කම ඒක ගතියක් විදිහට අර මනෝමය කය තිබිලා දේ. ඔව් කොහොම හරි ඔය වඩේ වදින සුවඳ Tamange පුරුද්දක් තියෙනවා. ඒ පුරුද්ද නිසා අර වඩේ එක පුරුද්දක් නැති මිනිහෙකුට අපිටම කවදක්වත්ම වඩේ වදින සුවඳක් ආපු නැති මිනිසුන්ට ඔය වඩේ කාවට පටිච්ච වෙනවද? නැහැ. නැහැ මොකවත් නැහැ. නාමකයි ක්‍රියාත්මක කරන ඒක අභ්‍යාගත සිතා. ඒ ස්වාමිනේ දැන් දැන් නාම කියලා ගත්තම අපිට ඒක ද්‍රව්‍ය වශයෙන් ශක්තියක් වශයෙන් මුත් කියන්නේ නාමකයට එන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ රූපකයට එන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතර චතුන්නංච උපාදාය රූපං හැටියට එනවා. ඒකයි. හා. දැන් ඒක අර ද්‍රව්‍ය මේකනේ කිසිම මේ ද්‍රව්‍යයක් වශයෙන් නැහැ ද්‍රව්‍යයක් තියෙනවා. ද්‍රව්‍ය කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි තමයි ද්‍රව්‍ය. සියලු ද්‍රව්‍ය වල තියෙන මොනවාද? ඔය මූල ද්‍රව්‍ය හතර. ආපෝ තේජෝ වායෝ පඨවි එකට වර්ණ ගන්ධ රස ඕජා එකතු වෙලා තියෙනවා. ඒකයි අපිට පේන්නේ බලන්නේ අහල්ලන්නේ අහන්නේ දකින්නේ සුවඳ එන්නේ ගඳ සුවඳ එන්නේ ඔක්කොම අර වර්ණ ගන්ධ රස ඕජාවලි. ඔබ වහන්සේ සුපත් අවසරයි. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා මහෝපදේශ හතරක්. සතර මහාපදේශ. සතර මහාපදේශ. ඒ මහාපදේශ සතර මහාපදේශ දේශනා කළේ කුමක් සඳහාද? මොනවාද ඒ සතර මහා මේ සතර මහාපදේශ වල දේශනා කරලා තියෙන්නේ මේ අනාගත ශාසනයට ඇතිවන යම් යම් ආබාධ මේ වෙනස් කිරීම ඔක්කොගෙම වළකන්න තමා මේ සතර මහා උපදේශ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ ඉදිරියට මේ ශාසනය මේ මේ වගේ වෙයි කියලා. මේවැන් වැළකෙන්න මේ සතර මහා උපදේශ වෙනමම මහා පරිනිබ්බාන සූත්‍රයේ මං හිතන්නේ 79 80 වගේ ඡේදවල තියෙන්නේ. මේ මහා උපදේශ මහා උපදේශ හතරක් දීලා තිනවා මේ ශාසනය මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය නිවැරදිව පරිහරණය කරන්න පාරිභෝජනය කරන්න අර උපදේශ හතරක් තමයි දීලා තියෙන්නේ. ඒ උපදේශ හතරම යම් කිසි කෙනෙක් නිවැරදිව අනුගමනය කරනවා නම් නිවන් මා දකින්න පුළුවන්. ඒ උපදේශ පරිහරණය නොකොලොත් පාවිච්චි නොකොලොත් සතර මහා ප්‍රදේශ තේරුම් ගත්තේ නැත්නම් ඒ අයගේ නිවන කොහෙන් හරි වැහෙනවා. ඒකයි කියලා තියෙන්නේ. මහා උපදේශ හතර පොඩ්ඩක්. ඔව් ඒක ඉතින් මහා පරිනිබ්බාන සූත්‍රයේ අරගෙන එහෙමනම් ඒ මහා පරිනිබ්බාන සූත්‍රයේ අරගෙන කියවන්න ඕන එකින් එක වෙනම ඒක ඉතින් වෙනම සූත්‍රයක් හැටියට දේශනා කරන්න ඕනේ. පැයක් දෙකක් යනවා එකක් එකක් විග්‍රහ කරන්න. ලොකු විග්‍රහයක් තියෙනවා. ඊළඟ මට ප්‍රශ්නයක් තියෙනවා මේ සන්තති ඇමතියා ඔව් අරහත් තත්වයට පත්ුනේ මොන සූත්‍රයක් අහලාද නැත්නම්? බොහොම කෙටි පද හතරක සූත්‍රයක්. මේ සූත්‍රය ඒ තියෙනවා මං හිතන්නේ මට මතක හැටියට අංගුත්තර නිකායේ හෝ සංයුක්ත නිකායේ තැනක තියෙනවා ඔය සන්තති අමාත්‍යයට දේශනා කරපු පද හතරක සූත්‍රය. බොහොම කෙටි සූත්‍රයක්. ඒකේ බොහොම ගැඹුරු ධර්මයක් තියෙනවා. අර බාහ්‍ය දාරු වීර්යතුමාට වගේම සන්තති අමාත්‍යයටත් දේශනා කළේ බොහොම නිකන් බොහොම සාර ගැඹුරු සාර ධර්මයක්. ඒ සාර ධර්මය දේශනා කළේ මේකේ පසුතලයත් විග්‍රහ කරලා තියෙනවා. දැන් සන්තති අමාත්‍යා කිව්වේ කොසල් රජුරුවන්ගේ ප්‍රධාන ඇමති කෙනෙක්. කොසල් රජුරුව එක ජනපදයක කැරැල්ලක් ඇති වුණාම සන්තති අමාත්‍යාට පැවරුවා මේ කැරැල්ල මැඩපවත්වන්න. සන්තති අමාත්‍යා ගිහිල්ලා මේ කැරැල්ල මැඩපවත්වලා ආවා. මේක කොසල් රජුරුවන්ට බොහොම ලොකු සතුටක් වුණා. කොසල් රජුරුව රජකම සතියකට සන්තති අමාත්‍යාට පැවරුවා. සතියකට රජකම පැවරුවා. පවරලා අර අන්තපුරේ හිටිය හොඳම නාටිකාංගනාවත් පැවරුවා. ඕන විදිහක සතුටෙන් ඉන්න කියලා. සන්තති අමාත්‍යාට රජකමත් පැවරුවා. අර අන්තපුරේ නාටිකාංගනාවත් පැවරුවා. දැන් ඒ සන්තති අමාත්‍යා මේකෙන් හොඳම නාටිකාංගනාවක් තමන්ගේ සහයට තෝරගත්තා. මේ නාටිකාංගනාව හදිසියෙම අර සතිය ඉවර වෙන ඉස්සෙල්ලා මැරුණා. නාටිකාංගනාව මැරුණා. මේ බොහොම තමන් මේ ආදරය කරපු
මෙන්න මේ අවස්ථාවේ නාටිකාංගනාව මර ශෝකයෙන් බොහොම වේගයක් ඇවිල්ලා සන්තති අමාත්‍ය බුදුහාමුදුරුව හම්බ වෙන්න ගියා. බුදුහාමුදුරුව මේක අහලා මේ කතාව ඔක්කොම තියෙන ඔය සූත්‍රේ. සන්තති අමාත්‍යට මේ පේලි හතරක ධර්මයක් දේශනා කළා. ඒ පේලික තමයි හොයාගන්න. නෑ ඒක හොයාගන්න පුළුවන් බොහොම ලේසි, ඒක තියෙනවා. මගාව කොහේ හරි ඕක තියෙනවා, නමුත් අර මට කටපාඩම් නෑ දැන් මේක කියන්නේ. හොඳයි. පස්සේ අපි ලාහට අවසරයි අනුබුදු පියන් වහන්ස, මම මේ මුගලන් අරහතුන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නයක් අහන්නේ. මොන අරහතුන් වහන්සේ? මුගලන් අරහතුන්. ආ මුගලන් මහා අරහතුන් වහන්සේ. මුගලන් අරහතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ අපවත් වෙන්නේ ස්වාමීන් වහන්ස මනුෂයන්, මේ උතුම් මනුස්සත්ව ප්‍රතිලාභේ ලැබපු මනුෂයන් නැතිනම් මනුෂ්‍යයෝ ගහලා කුඩු ගල ඇඟ ඇට කටු ඔක්කොම කුඩු ගල තමයි මරණයටපත් උනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මුගලන් මහා රහතුන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මුගලන් ස්වාමීන් වහන්සේ තිරිනවන් පානවා ස්වාමීන් වහන්සේ. මේ නිවන් දකින්නට ඉන්නේ මනුෂ්‍යයෝ ටික සතර අපායට යනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ඇත්ත. එතන මොකද්ද ස්වාමීන් වහන්සේ වෙන ණය ගන්න? ඒක හේතුඵල ඵල හේතු උනා. දැන් කවුරු හරි දැන් මෙහෙමයි උනේ, මුගලන් හාමුදුරුවෝ අතීතයේදී මේ තමන්ගේ අම්මට තාත්තට ඕවගේ ගහලා මරලා බලකට දැම්මා. අනන්තරිය පාප කර්මයක් කළා. දැන් හැබැයි ඒ කර්මය කරනකොටත් මුගලන් හාමුදුරුවොත් මේ පුබ්බේතගත පුඤ්ඤා ශක්තියෙන් අර අග්‍රශ්‍රාවක වන්න සියලු ආකාරයේ වූ ශක්තියින් කරලා තිබුණේ. ඒ නිසා අනන්තරිය පාප කර්මයක් කරලා මිර ඊට පස්සේ ගෞතම බුද්ධ ශාසනයේ අරහත් වුණා, මගපල ලැබුවා, අග්‍රශ්‍රාවක වුණා, ඒ වගේම මහා ඉද්ධි ප්‍රාතිහාර්ය පාන ශක්තියකුත් තිබුණා. නමුත් මේ මුගලන් හාමුදුරුවන්ට අවසාන කාලේ ඒ මෙතෙන්දී අවසන් වෙන්නේ ඒක කර්මය හොරු ගහන්න ආවා. කිසිම හේතුවක් නැහැ. කිසිම හේතුවක් තිබුණේ නැහැ. මොකක්වත් හොරු ගහන්න මොනවත් මුගලන් හාමුදුරුවෝ ගන්න තිබුණේ නැහැ. නමුත් එකවරක් ඔරු අට කළා මුගලන් හාමුදුරුවෝ හිටිය කුටිය ඔරුන් ගහන්න ආවා. මුගලන් හාමුදුරුවෝ අර ඉද්ධපාතිහාර තියෙන නිසා, අභිඥා තියෙන නිසා වෙන කොහෙන් හරි දොර කපලෙන් පැටිය වෙලා පැනලා ගියා. ඊට පස්සේ තව දවස් කීපකට පස්සේ ආයි ආවා හොරු. මොකක් හරි හේතුවක් නිසා මොනව හරි තියෙනවා කියලා ඒ වෙලාවෙත් පැනලා ගියා. හැබැයි දෙවෙනි වෙලාවේ පැනලා ගියාට පස්සේ මුගලන් හාමුදුරුවෝ කල්පනා කළා, මොකද්ද මේ හේතුව? මුගලන් හාමුදුරන්ට තියෙන අර පුබ්බේතගත පුබ්බේ අනනුසුත මේ පුබ්බේ නිවාසානුසුති ඥානය. දැන් බැලුවා මොකද්ද මේකට හේතුව? මම කිසිම මේ අවස්ථාවේ කිසිම වරදක් පාපයක් කළා නැහැ. මාගාව කිසිම දෙයක් නැහැ ගන්න. හොරු නමුත් හොරු වෙනවා ගහන්න. දැන් දෙපාරක් ආවා, තුන්වෙනි පාරත් එන බව දැනගත්තා. බැලුවාම දැක්කා මේ පෙර කරපු අර අනන්තරිය පාප කර්මයේ කොටසක් වැය කරන්න ඉතුරු වෙලා තියෙනවා. කීයටවත්ම මේ හොරුන්ගෙන් මැරුන් කාලා මිසක් මුගලන් හාමුදුරුවෝ අපවත් වෙන්නේ නැහැ. ඒ ගමන නිසල්මන් හිටියා තුන්වෙනි වාර හොරු වෙනකොට. හොරු ගහලා කුඩු පට්ටම් කළා, මරණයටපත් කළා. එහෙමයි. ඒක අර දැන් අර මුගලන් හාමුදුරුවෝයි අම්මව තාත්තව මරලා ආනන්තරිය පාප කර්ම කරගත්තේ. තව කවුරු හරි මුගලන් හාමුදුරුවන් මරලා ආනන්තරිය පාප කර්මයේ කරගහගත්තා. මේක අර හේතු ඵල ඵල හේතු පරම්පරාවක් හැටියට යනවා. එහෙමයි. ඒකයි. එහෙම නැතුව දැන් ඒ මනුස්සයන්ව බේරන්න කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පරිවර්ජනාත් පහතබ්බා කරලා ස්වභාවික විවෘතකින් මිය පරලෝ යන්නට අපවත් වන්නට අදිස්ථාන කරලා ටික හදන්නේ. එහෙම වෙන්නේ නැහැ. කවහරි කොහේ ගියත් හොරු අතින් ගහලම මැරළමයි වෙන්නේ. ඒක කර්මයේ ඵල විපාක දෙන්න තියෙනවා. ඒක බැලුවහම දැක්කා. වෙන කොහේ ගියත් කොතන ගියත් අපි හිටුංග බැරි වෙලාවත් ගියා කියලා හිමාලය වඩෙන්ට හරි කොහට හරි කැලේකට එතෙන්ට ගියත් ඔය වෙනම කුහරි හොරු ඇහිලා ගහලා මැරෙන්නේ. ඒක ඒ විදිහටම තමයි වෙන විදිහකට මැරෙන්නේ නැති බව දැක්කා. ඒක අර හේතු ඵල ඵල හේතු පරම්පරාව. ඒක දැක්කා. දැක්ක ඉඳන් ඒක නිසල් මොනේ හිටියේ ඇවිල්ලා හොරු ආව ගැව්වා මැරුවා. මොකක් ගන්න නෙමෙයි. එහෙමයි. මනාව පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිරෝගී සුවයෙන් ජීවමාන වෙඩෙටින්නටම ධෛර්යයක් වේවා, ශක්තියක් වේවා, හේතු වාසනා වේවා.
අවසර බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේදී උන්වහන්සේ වේදනාවක් විඳ නැත්නම් සංඥා වේදිතේ සංඥා වේදිතේ නිරෝධ සමාපත්තියට සමය දුනාම මොන ගැව්වත් ප්‍රශ්නයක් හිටින්නේ නැහැ. ඒ කියන්නේ ගානව නමුත් අර මේ අටකටු ඔක්කොම කුඩු වුණා නමුත් ඒ වේදනාවක් නැහැ. අර ඒකනේ චතුත්ථ ධානයේ සමයදී සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමය දුනාම උරු ගන්නාම කිසිම වේදනාවක් ශේෂයක්වත් නැතුණා නමුත් පිරිනවන් පෑව. අවසරයි. නෑ 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 ඒ සරියුත් හාමුදුරුවෝ මේ බුදු හාමුදුරුවෝ පිරිනන් පාන්නට පෙරයි මුගලන් හාමුදුරන්ට හොරු ගැහුවේ. සරියුත් හාමුදුරුවෝ පිරිනන් පෑවා. මහා කච්චායන හාමුදුරුවෝත් පිරිනන් පෑවා. ඒ මහා ප්‍රඥන් වහන්සේලා බුදු හාමුදුරුවන්ට පෙර රජගහනුවරදී පිරිනන් පෑවා. අද රජගහනුවර රජගල අම්පාරේ සරියුත් හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා කරඬුවක හම්බුණා. මුගලන් හාමුදුරුවන්ගේ හම්බුණා. ආනන්ද හාමුදුරුවන්ගේ මේ මහා ආනන්ද හාමුදුරුවන්ගේ හම්බුණා. ඒ වගේම මේ මිහිඳු මහින්ද මිහිඳු හාමුදුරුවන්ගේ හම්බුණා. ඒ ඔක්කොම රජගහනුවර අදටත් චෛත්‍ය හදලා තිබුණේ පැවතුනේ. චෛත්‍ය තියෙනවා 10ක්. පොඩි පොඩි චෛත්‍ය ඔක්කොම 10ම දැන් මතු කරගෙන. අවසරයි. රාහුල හාමුදුරුව මෙතන නෙමෙයි. රාහුල හාමුදුරුවෝ පිරිනිවන් පාලා තියෙන මේ දැන් ඔන්න ඔය මහා රාහුලෝවාද සූත්‍රය කියලා රාහුල හාමුදුරුවෝ අවුරුදු 20දී හෝ 21දී හෝ අරහත් ඵලයට පත් වුණා. අරහත් ඵලයට පත් වුණාට පස්සේ අවුරුද්දකට හෝ දෙකකට පස්සේ රාහුල හාමුදුරුවෝ අපවත් වෙලා තියෙනවා මොන හේතුවක් හරි. ඊට පස්සේ කිසි තැනක රාහුල හාමුදුරුවන් ගැන කතාවක් වචනයක් කොහෙවත් නැහැ. දැන් එහෙම නැත්නම් බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑව තැනට රාහුල හාමුදුරුවෝ හිටියා නම් එන්න ඕනේ කවුද? රාහුල හාමුදුරුවනේ. අරහතුන් වහන්සේනේ. නමුත් ඒ තියාක ඒ විතරක් නෙමේ. දැන් බුදු හාමුදුරුවෝ අන්තිම කාලේ ජේතවනාරාමයේ ඉන්න කොටවත් රාහුල හාමුදුරුවෝ ගැන කතාවක් නැහැ. රාහුල හාමුදුරුවෝ මේ අවුරුදු 22දී හෝ 3දී හෝ අරහත්ත්වයට පත් වෙලා ඊට වසරකට හෝ දෙකකට පස්සේ පිරිනිවන් පාලා තියෙන එතනින් නම් කොහෙවත් කොතනකවත් රාහුල හාමුදුරුවන් ගැන ත්‍රිපිටකයේ බුද්ධ සාහිත්‍යයේ කොතනකවත් නැහැ. හිටියානම් දැන් බුදු හාමුදුරුවන්ගේ පුතානේ තියෙන්නේ බෑ ලොකුවට කොහේ කොහේ හරි සූත්‍රවල ධර්මවල දේශනා කරපු සූත්‍රයක්වත් රාහුල හාමුදුරුවෝ සූත්‍රයක් දේශනා කළේ නැහැ. රාහුල හාමුදුරුවන්ට දේශනා කළ සූත්‍ර හතරයි රාහුලවාද සූත්‍ර තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා රාහුල හාමුදුරුවෝ ඊට පස්සේ කතාවක් නැහැ. මොකද්ද කියලා ත්‍රිපිටකයේ පැහැදිලිව කොහෙවත් තැනක නැහැ. නමුත් පිරිනිවන් පෑවව පැහැදිලි වෙන විදිහට ඒ රාහුල හාමුදුරුවෝ කොහොමද කතාවක් දේශනාවක් ධර්මයක් සඳහනක් මොකක්වත්ම නැහැ. ස්වාමීනි අරියතුන් වහන්සේ සිතයි මනසයි දෙකේ වෙනස පැහැදිලි කරනවා. සිත හිත කියන්නේ මහත්යෝ සිංහල භාෂාවේ වචනයක්. මනස කියන්නේ මහත්යෝ මාගදී භාෂාවේ. මනසං හදයන් මනෝ මනින්දිය මනායතන ඔක්කොම මාගදී භාෂා වචනේ. හිත කියන්නේ සිංහල භාෂාවේ භාෂා දෙකක කලවම් කර ගැනීමක් පටලවා ගැනීමක් මේක තියෙන්නේ. එච්චර තමයි දෙන්න තියෙන හොඳම උත්තරය. බෝවන්ගේ මේ අර සතර ප්‍රතිපත්තාන ඒක තියෙන්නේ චිත්ත. ඒක තියෙන්නේ චිත්ත. ඒක සිත හිත කියලා නෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔය භාෂාවේ පාවිච්චි කරනකොට හිත කියලා කිව්වට දැන් මම මේ දේශනා කරනකොට හිත කියන්න වෙන්න පුළුවන්. නමුත් චිත්ත තියෙන්නේ. ඒක කියලා තියෙන්නේ සිත මේ හිත කිලුට වෙනවා. එහෙමයි කියන්න වෙන්නේ. ඉතින් අපිට කියන්න බෑ මේ චිත්තක්ලේශ කියලා. හිත කිලුට වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක සිංහල භාෂාවේ වචනයක්. මට ගැටලුව ආවේ සිත පිරිසිදු කර ගැනීමෙන් හිත තමයි පිරිසිදු කරගන්න වෙන්නේ. හේතු විමුක්තිය. ඈ? සිත පිරිසිදු කර ගැනීමෙන් චේතු විමුක්තිය කියන්නේ ඉතින් අපි කියනවා චිත්ත විමුක්තිය කියන්නේ චේතු විමුක්තිය කියන්නේ හිත පිරිසිදු කර ගැනීම. එහෙම සිංහලට කියන්න පුළුවන්. ඒක සිංහල භාෂාවේ වචනයක්. මනස පිරිසිදු කර ගැනීමෙන් මේ ප්‍රඥා විමුක්තිය. ප්‍රඥා විමුක්තිය. මනස පිරිසිදු කර ගැනීම ප්‍රඥා විමුක්තිය, මෝහය නැති කර ගැනීම ප්‍රඥා විමුක්තිය, හිත පිරිසිදු කර ගැනීම චේතෝ විමුක්තිය. දෙකක්. හිතයි මනසයි දෙකක්. චිත්ත මනෝ දෙකක්. තව ප්‍රශ්න තියෙනවා මේ
ඥානං උදපාදි පඤ්ඤා උදපාදි දෙකේ වෙනස. ඥානං උදපාදි කියන්නේ ඥානය උපදවා ගන්නවා. පඤ්ඤා උදපාදි කියන්නේ ප්‍රඥාව උපදවා ගන්නවා. ඥානයයි ප්‍රඥාවයි දෙකක්. විඥානය එකක්, ඥානය දෙක, පඤ්ඤා තුන. ත්‍රිපරිවර්තය. ඥානය හොඳ පැත්තටත් යන්න පුළුවන්, නරක පැත්තටත් යන්න පුළුවන්. පිරිසිදු කරගන්නත් ඥානය උපකාර වෙනවා, කිලුටු කරගන්නත් ඥානය උපකාර වෙනවා. නමුත් ප්‍රඥාවෙන් කිසිසේත්ම හිත කිලුටු වෙන්නේ නැහැ. චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය දෙකම පූර්ණ වෙච්ච නිසා ප්‍රඥාවෙන් නැවත කෙලෙස් අකුසල් වර්ධ පාප අවැඩ අසාධාරණ කරන්නේ නැහැ. නමුත් විඥාණයෙන් කිසිම පිරිසිදු වෙන වැඩක් නෙමෙයි. විඥාණයෙන් කරන්නේ අපිරිසිදු වෙන, කිලුටු වෙන, ආගන්තුක උපකරණ අහක යන කුණු එකතු කර ගැනීම කරන්නේ විඥානේ. ඥාණයෙන් ඔය දෙකම කරන්න පුළුවන්. පිරිසිදු වෙන දේවල් කරන්නත් පුළුවන්, කිලුටු වෙන දේවල් කරන්නත් පුළුවන්. ප්‍රඥාවෙන් අනික්කන්තේ සියලු පිරිසිදු වෙන දේවල් විතරයි කරන්නේ. ප්‍රකෘති ඥානේ ප්‍රඥාව කියන්නේ. ගෝවන්දේ දීර්ඝයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය රහතන් වහන්සේ. කිංති සූත්‍රයේ බලිහරණය කියලා තින්නේ. ඔව්, වනසන්දේ බලිහරණේ. බලි කියන්නේ මේ බලි පූජා දුන්න තැනක්. ඔය දැන් ඒ කාලේ ඔය නම් නොයෙකුත් අයට බලි පූජා දුන්නනේ. පුද පූජා බලි බලි, සත්තු බිලි දුන්නා, බලි බිලි බලි දෙකම. දැන් ඔය සමහරු මොකක් හරි මොකද්ද ඔය දැන් අදි මොනාද පූජාවක් පොරොන්දු වෙනවනේ, මට මේ වැඩේ කරලා දුන්නොත් කුකුලෙක් බිලි දෙනවා කියලා. ඒ වගේ බිලි දුන්නේ යම් යම් දේවල්. දැන් ඔය දෙයියන්ට ගිහිල්ලා බලි තමයි දේව දේව බලි. ඔය රජුරන්ටත් දෙනවා රාජ බලි. ඔය ගුරුවරුන්ටත් දෙනවා අර මේ අඟුලිමාලා හාමුදුරුව, ඒකත් බලියක්. ඒක අර ගුරු පූජාවක්. ඒකට කියනවා බලි. බලිහරණය කියන්නේ එහෙම බලි පූජා කරපු තැනක් තිබුණා ඔය ඔය දැන් බුදුගලට කිට්ටුව. ඒක තමයි බලිහරණේ වනසන්දි. ඔබ වහන්සේ දේශනා කළා මේ දැන් ඒ කාලේ චීවර බහුලව තිබුණේ නැහැ කියලා. තිබුණේම නැහැ. දැන් චීවර බහුල හින්දා බහුලයි දැන්. බම් ඕනේ කඩේකට ගියාම ඕනේ විදිහේ පාට, ඕනේ විදිහේ නයිලෝන් ද අරවද මේවද ගන්න පුළුවන්. එදා නැහනේ. පවු කරගන්නවා නේද? පවු කරගන්නවා, බොහොම ලොකුවට පවු කරගන්නවා. දැන් ඔය අටපිරිකර අපි ගම්මුකෝ. මේ අටපිරිකර දැන් මේ කවුද ඔය ගල්දුවේ හාමුදුරු නමක්? ඔව්, දැන් ඔයිට ඉස්සෙල්ලත් සමන් මහත්තයා කිව්වා මේ හාමුදුරුවන්ගේ අටපිරිකර පූජාවක් ගැන. සමන් මහත්තයා අද ආවෙ නැහැ කියලා එක කියන්න බැරි වුණා. ඔය හාමුදුරුව හැම අවුරුදු දෙක තුනකටම සැරයක් අටපිරිකර 1000 2000 3000 දැන් 50000 වෙලා. මේක දැන් ඔන්න සමන් මහත්තයා තමයි එක අවුරුද්දක මූලික වෙලා අටපිරිකර 2000ක් මිනිසුන් එක්ක අහුගොල්ල, දායකයොත් එක්ක අහුගොල්ල හැම මිනිහම. ඒ කාලේ මේ අද වගේ අටපිරිකර දැන් නම් මා හිතේ 2500ක් විතර වෙනවා රුපියල් අටපිරිකරක්. ඒ කාලේ එහෙම නෙමේ, රුපියල් 1000කට විතර ගන්න පුළුවන්. ඔහොම කොහොම හරි මිනිස්සු 2000ක්වත් එකතු කරගෙන අටපිරිකර 2000කුත් හදාගෙන ගියාලු ඔය හාමුදුරුව රුවන්වැලි මහසෑයට. ඊට පස්සේ අටපිරිකර 2000ම අර මිනිස්සු ඉතින් බොහොම බස් වලින් වියදම් කරගෙන ගිහිල්ලා අටපිරිකර 2000ම රුවන්වැලි මහසෑය අර තියෙනවනේ තැනක් වටේ මේවා එකක්, මේකේ ඕකේ පූජා කරාලු. පූජා කරලා ඊට පස්සේ කොහොම හරි ගාල්ලෙන් ආවලු මුස්ලිම් මුදලාරි කෙනෙක්, අර අටපිරිකර භාණ්ඩ පූජා කරන මුස්ලිම් වෙළෙන මහත්තයෙක් ආවලු ලොරි දෙකක් අරගෙන. ඇහිල්ලා දැන් අර ඒ කාලේ රුවන්වැලි මහසෑය හාමුදුරුවන්ට අටපිරිකර 4-5ක් එයින් පූජා කළා. ඉතුරු ටික ඔක්කොම අර මුස්ලිම් මුදලාට විකුණලා ලක්ෂ ගාණක් එදා හොයාගෙන තියෙනවා. දැන් මේ ගමන 50000න් ලක්ෂ නෙමෙයි කෝටි ගාණක් හොයාගන්නේ. හැබැයි ණය වෙන බව එයා දන්නේ නැහැ. මේ කරන වැඩේ දැන් ඔය අටපිරිකර රුවන්වැලි මහසෑය පරිහරණය කරනවාද? රුවන්වැලි මහසෑයට අඳෝනවද, අඳිනවද පිරිකර? දැන් මේ පිරිකර කියන්නේ පරිස්කාර, පරිහරණයට උපකාරක දේ පරිකර පිරිකර. එදා බුදුහාමුදුරුවෝ එක කියන්නේ යම් කිසි මහාන වෙච්ච කෙනෙකුට උපකාර වන අංග 8ක් කොටස් 8කින් යුත් පිරිකරක් පරිස්කාර තමයි. පරිහරණයට උපකාර වන දේවල් 8ක් තමයි උතන් තිබුවේ.
අටපිරිකර ඒකයි තියෙන්නේ. නමුත් අද සියම්නිකායේ කවුරුත් ඔය පිරිකර පරිහරණය කරනවද? නෑ. පාත්‍රයවත් භාවිත කරන්නේ නෑ. ඒක නිසා ඒවා පිරිකර නෙමෙයි. ඒක නිකන් මේ සෝබනයක්. ඒක පාපයක්. ඒක ණයවීමක්. ඒක මිනිසුත් බොහෝම මිනිසුන්ට මේ අටපිරිකරවල ආනිසංස අරව මේවා මහත්ඵල මහානිසංස කතාවකුත් කියා දීලා ඒ මිනිසුන්ව රවට්ටලා මුලා කරලා ඒ මිනිසුන්ගේ සල්ලි ටිකෙන් අර අටපිරිකර ගල් දුවෙම තියෙනවා හරි කොහේ හරි පන්සල්වල තියෙන අර මුස්ලිම් කඩේම වෙන්නේ නැති තියෙනවා කීයකට හරි අරගෙන ඇහිලා ඒ මිනිසුන්ට විකුණලා ආපහු ඒ කඩේටම විකුණන වැඩක් ඔය තියෙන්නේ. ඔය 50,000ක් කියන එක ලොකුම ලොකු මේක මුළු රටටම ඇහෙන්න කියන්නේ. ඔය ණය වෙන එක අර හාමුදුරන්වත් අපිට බේරගන්න පුළුවන් ඔය කරන පාපයෙන් අකුසලයෙන් ණය වීම. ඕක කල්ප කාලාන්තරයකට ගෙවන්න බැරි පාපයක් වෙනවා ණයක් වෙනවා. ඔය විදිහට මිනිසුන්ට රවට්ටලා මුලා කරලා වැරදියට ඔය අටපිරිකර අර අටපිරිකර කියන එක කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙකුට කාට හරි එක්ක සිල්මෑණි කෙනෙකුට පරිහරණය කරන්න පූජා කරනවා මිසක රුවන්වැලි මහසෑයට ගහකට බෝධීන් වහන්සේට චෛත්‍යයකට අටපිරිකරම කොටද? චෛත්‍යයකට මල් පූජා කළාට කමක් නැහැ. නමුත් අටපිරිකර පූජා කරන එක කිසිසේත්ම නොදන්නා අඥාන මෝඩ අඥාන ක්‍රියාවක්. ඔයගේ දේවල් තමයි හාමුදුරුවරු කරන්නේ. තව ප්‍රශ්නයක් තියෙන ස්වාමීන් වහන්සේ. ඔව් ජයසි මහ බෝධීන් වහන්සේටත් සිවුරු පොර වුණා. ඒ වගේ දේවල් තමයි මෝඩ වැඩ කියන්නේ. රුවන්වැලි මහතෑය වටේටත් අර මේවා කරනවා. ඔව් ඔක්කොම කරන මෝඩ වැඩ. මිනිසුන් අර මෝඩ ගුඩ බෞද්ධයන් රවට්ටලා ඒ මිනිසුන්ගේ සල්ලි ටික එකතු කරගන්න කරන ව්‍යාපාරව ඔය සියලු දේ ව්‍යාපාර. කියලායි කියන්නේ. ඔව් ඔව් එහෙම කියන්නේ. නමුත් අටපිරිකර පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. පාත්‍රයක බලන්න දන්නේ නැහැ. ඉතින් කොහොමද අටපිරිකර පාවිච්චි කරන්නේ නැහැ? ස්වාමීන් වහන්සේ සබ්බේ හේව සමග්ගේහි සම්මෝදමානේහි අවිවාදමානේහි. ඒ කියන්නේ සංවර සංසිඳීම සම්මා තුන. සංවර සංසිඳීම සම්මා තුන. එතකොට අර කෙලෙස් මුල් තුන ගල්වා ගන්නේ සම්මා රත්නේ. ඒක තමයි වෙන වචන වලින් කියලා තියෙන්නේ. අවසරයි. සංවර සංසිඳීම සම්මා වීම ඔබ වහන්සේ අර ලිඳක උපමාවකින් දේශනා කරන එක පොඩ්ඩක්. ඔව් ඉතින් මේක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් උත් බලා ගන්න පුළුවන්. ඕක මේ ළඟකදී භාවනා වැඩසටහනකදී මේ සංවර සංසිඳීම සම්මා ලිඳක උපමාවක් අරගෙන දේශනා කළා. ඉතින් මේක අපි ගම්මු. ඔබ ලිඳක් කපන්නේ මොකටද? වත්තේ ලිඳක් කපන්නේ කොහේද මොකටද? ලිඳක් කපන්නේ වතුර තියෙන තැනක වතුර බොන්න. දැන් ලිඳක් කපනවා. දැන් මේ ලිඳ කපන්නේ වතුර තියෙන තැනක වත්තේ පහළ තැනක. දැන් මේ වත්තට වැස්සක් වැස්සහම මුළු ඇස්සම වත්තම හෝදාගෙන ඇහිල්ල මොකද වෙන්නේ? ලිඳට වතුර අර කිලුටු වතුර අර වත්ත හෝදාගෙන ආපු වතුර එනවා. දැන් අපි මේක වතුර බොන්න ඕන නිසා අපි මේක සංවර කරන්න ලිඳ වටේ වාරණයක් බැම්මක් හදනවා. දැන් බැම්ම හැදුවාම ලිඳ වටේට ලිඳට වතුර එකතු වෙන්නේ නැහැ. සීලයෙන් කරන්නේත් අර ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටං හිත ආරක්ෂා කරනවා බාහිරෙන් එන කෙලෙස් වලින්. ඒකයි සීලය. සංවර සීලයෙන් කරන්නේ ඒකයි. එතකොට දැන් බැම්මක් බැන්දහම දැන් කොච්චර වැස්සත් ලිඳට හොදාගෙන ඇහිලා වතුර වැක්කෙන්නේ නැහැ. දැන් බැන්ද බැම්මක්. දැන් වතුරට අර කුණු අලුතෙන් එකතු වීම නවත්වනවා. එතකොට සංවර සීලයෙන් වෙන්නේ ඒකයි. අලුතෙන් කුණු එකතු වෙන්නේ නැහැ, කෙලස් එකතු වෙන්නේ නැහැ හිතට. සීලෙන්, සංවර සීලෙන්. ඊළඟට දැන් හැබැයි ඔය ලිඳේ අර අතීතයේ එකතු වෙච්ච අර අතීතයේ බැම්ම බඳින්නේ ඉස්සෙල්ලා එකතු වෙච්ච කුණු, මල්, මඩ, රොඩු, බොඩු ඔක්කොම තියෙනවා තාම. දැන් මොකද කරන්න ඕක මේක? ලිඳ ඉහන්න ඕන. ලිඳේ වතුර ටික
ඉහන්න ඕන. ඒක සං සිඳවීම. එතකොට මොකක් හරි මෝටරයක් දාලා ලිඳේ වතුර ටික ඉහිනවා. ඒක සං සිඳවීම. එතකොට අපි අර අලෝබාදේ සමූහ හැටියට කරන්නේ ඒක. හැබැයි ලිඳේ තාම අර අතීතයේ එකතු වෙච්ච මුල් බෑගත්ත පල් මඩ මඩ මොඩ මඩ කොටසක් තියෙනවා. ලිඳ ඉස්සට වතුර ටික අයින් කළාට ඒක අයින් වෙන්නේ නෑ. එතකොට මේ ලිඳේ අර පල් මඩ අර තියෙන ඔක්කොම සහ මුලින්ම උදුරලා ඒ මල් මඩ අයින් කිරීම සම්මා. එතකොට මොකද වෙන්නේ? දැන් ලිඳට බැඳලා බැම්මක් බැඳලා ලිඳේ තියෙන වතුර ටිකත් ඉස්සා ඊට පස්සේ අර සම්මා අර මුල් ටිකත් අයින් කළා. දැන් ලිඳ ඉතාම පිරිසිදුයි. දැන් මොකද වතුර බොන්න පුළුවන්. දැන් ප්‍රඥාව එතන. මේ පියවර තුනම ගත්තේ නැත්නම් ලිඳේ වතුර බැම්මක් බැඳලා හරියන්නේ නැහැ. පල් වතුර තියෙනවා තව. ලිඳ ඉස්සට හරියන්නේ නැහැ. රොම්මඩ මුල අයින් කළේ නැත්නම්. මේක තමයි උපමාව. එතකොට සංවර සීලය බැම්ම සංසිඳවීම වතුර ඉවත් කිරීම සම්මා අර මුල් මඩ මුල උදුරා දැමීම. ගෞරවනීය අරහතුන් වහන්ස මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දුරකථන වලින් කතා කරාම කාට හරි අවසානයේදී ඒ සාකච්ඡාව ඉවර වුණාට පස්සේ බුදු සරණයි කියලා කියනවා. ඒක සම්පූර්ණ වැරදි වචනයක්. මේ මිනිස්සු නිකන් භාවිතයට අරගෙන දිනනවා. බුදුහාමුදුරුවෝ කොහොමද කරන්න වෙන්නේ? ඈ ඊට කොච්චර හොඳයිද? යහපතක් වේවා, සෙතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, සුවපත් වේවා කිව්වනම් තෙරුවන් සරණයි කියලා කිව්වට ඒකත් වැරදි. ඒකත් සාමුලින්ම මේ භාවිතයේ තියෙන වැරදි දෙයක්. අර නමෝ තස්ස නමස්කාරය වගේ තමයි. එදුවන් සරණ වෙන්නත් බෑ. කාටවත් සරණ වෙන්න බෑ. කාට කවුද සරණ වෙන්නේ? අත්තාහි අත්තනෝනාතෝ කොහිනාතෝ පරෝසියා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. කාටවත් බෑ ඔබට සමරණ වෙන්න. ඔබගේ අතමයි ඔබගේ හිසට හේව නැල්ල කියලා කිව්වා. ඒක නිසා මේ බාහිර ලෝක කාටවත් ඔබට සරණ වෙන්න බෑ. ඔබගේ ධම්මඥානය අනුව ඔබ ඒක භාවිතා කරගත්තොත් ඔබට ඒ සරණ ඒ චරබව නම් කරනවා. එනිසා ඔය වැරදි තේරුමක් ඇතුව මේ වචන අද භාවිතයේ බුද්ධාගමේ තියෙනවා. බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි, ඒ වගේම තිසරණ සරණයි, ආරවා මේවා මේ කියන්නේ පටන් අරගෙන තියෙනවා. ඔයත්ින් සම්මතයෙන් මේක නිකන් මේ බොරු වචන පැලක් විතරයි. කිසිම ආරයක් අර්ථයක් නැති දේවල්. ධර්මයෙන් නොගැලපෙන වචන ටිකක්. තව දෙයක් ස්වාමින් වහන්සේ මන්ට දැනගන්න ඕන. දැන් මේ කෘෂ්ණමූර්තිතුමා බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුගමනය කරන කෙනෙක්ද? කෘෂ්ණමූර්තිතුමාත් යම් ආකාරයකට මේ බුද්ධ දේශනාව දැන් ඔය ලංකාවෙන් 1860 ගණන්වල මේ ත්‍රිපිටක ධර්මය එංගලන්තයට ගියාට පස්සේ ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඕල්ඩන්බර්ග්, චාම්ස් වගේ ඕම පුද්ගලයෝ ටිකක් එකතු වෙලා මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු ධර්මයේ කෘෂ්ණමූර්තිතුමාට කියවන්න ලැබුණා. ඒ අනුව කෘෂ්ණමූර්තිතුමාත් මේ බුදුහාමුදුරන්ගේ ඔය පරිවර්තනය කරපු ත්‍රිපිටකයෙන් යම් යම් දේවල් තේරුම් අරගෙන එයත් ධර්මයක් යම් ධර්මයක් තේරුම් අරගෙන මේ බුද්ධ ධර්මයට කිට්ටු දෙයක්. හැබැයි කෙලෙස් මුල් උදුරන්න නෙමේ, ඊට වඩා අඩු තත්ත්වයක් කෘෂ්ණමූර්තිතුමා දේශනා කළා. ඒක ඉතින් යහපත් සමාජයේ යහපත් කරන්න හොඳ චාරිත්‍ර වාට්ටපත් පවත්වන්න ඒ කෘෂ්ණමූර්තිතුමාගේ ධර්මයේ උපකාර වුණා. ඒ වගේමයි ගෝයන්කාතුමත් ඒ වගේ යම් භාවනා ක්‍රමයක් ඉගැන්නුවා. ඔබ වහන්සේට දිගු කාලයක් අධිකාරම් මහත්තයා ඊට වැඩිය හුඟක් ගැඹුරු එකක් ගැඹුරු ධර්මයක් දේශනා කළා. අධිකාරම් මහත්තයා ලියපු පොත්වල ඔය 1920, 24 වගේ 25 වගේ අධිකාරම් මහත්තයා සිංහලෙන් ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ඒ පොත්වල ඒ කෘෂ්ණමූර්තිතුමාගේ හෝ ගෝයන්කාතුමාගේ හෝ දර්ශනයට වඩා මේ බුදුහාමුදුරන්ගේ දර්ශනයට බොහොම ළඟ, බොහොම ගැඹුරු, ඉතාම ගැඹුරු ධර්මයක් අධිකාරම්තුමාගේ දේශනවල පොත්වල අදටත් කියවන්න වටින දේවල් තියෙනවා. ගෞරවනීය අරහතුන් වහන්සේ
මට පොඩි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. මුලින්ම ආචික්කන දේශනාව කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා දැනගන්න. ආචික්කන ආදේශනා කියන්නේ මේ රාග දේශ මෝහ තුනම කපලා නිවන් මඟ දක්වන්නට උපකාර වනකොට ඊට පස්සේ වත බග කරන එක තමයි අර විභජනා විවරණා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා තමයි මේ විභංග කිරීම. ඒ අනුව අර උත්තානි කම්මාන්තී කියන නිවන් මඟට සෞත්තරං මා ඉවර කළා අනුත්තරං වා නිවනට ලැබෙනවා. ඒ ආච ඒක සත්‍ය විභංග සූත්‍රයේ ඔය ඔක්කොම කරුණු තියෙනවා. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්තී කියන තියෙනවා. මේ මේක නිවන් මඟ බුදුහාමුදුරුව දේශනා කරපු දේ මේ බොහොම කෙටියෙන් විග්‍රහ කළා. ස්වාමීන් වහන්ස මේ අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. කින්ති සූත්‍රය අනුව ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනයක් කළාට පස්සේ අපි මේ ඒ ස්වාමීන් වහන්සේට පිරිකරක් ලබා දීමේදී ඔව් නමුත් දැන් බුදුහාමුදුරුව මේ කින්ති සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා ධර්මාසනයේ ඉඳන් පිරිකරක් ගත්තොත් පිළිගත්තොත් මොකද වෙන්නේ? පගාවක් ගත්තා වෙනවා. හැබැයි පිරිකරක් දෙන්න පුළුවන් තැනක් තියෙනවා. කොතනද? දානශාලාව ධර්මාසනයේ නෙමේ අර ගිලම්පසෝ දානයක් හෝ දෙන්න තැනකදී එතෙන්දි ඒක ධර්මාසනයේ නෙමේ එතෙන්දි පිරිකරක් පූජා කරන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ ඒක හොඳට තේරුම් අරගෙන කරන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ මේ රියදුර මහත්මයාට එහෙම මුදල් දීම මොකද්ද? රියදුරු මහත්මයාට මුදල් දෙන්න කියලා මේ එහෙම සිදුවීම් වෙලා තියෙනවා අපිට. ඔව් ඉතින් ඒක කරනවා. දැන් හාමුදුරුව මුදල් ගන්න රියදුරු හරහා ගන්න. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න. දැන් රියදුරු ඇවිල්ලා කියනවා ගමන් ගාස්තුව මෙච්චරයි, පෙට්‍රල් වලට මෙච්චරයි, වාහනයට මෙච්චරයි, හාමුදුරන් ගාස්තුව මෙච්චරයි, මේ ගන්න දෙන්න කියලා. එහෙමයි කියන්නේ. දැන් මේ රත්නපුරෙන් ආපු පිරිස ඉන්නවා ආනන්ද මෛත්‍රී සංඝරාජ විහාරේ මං ඉන්නකොට ලංකාවේ ප්‍රසිද්ධ දේශක කෙනෙක් කවුද මේ දොඩම්පාල රාහුල කියන පුද්ගලයා හාමුදුරුව ආව ධර්ම දේශනාවක් කරන්න. ඒ ධර්ම දේශනාව කරන්න ඇහිල්ලා රුපියල් 55,000යි ගාස්තුව ගියද 55,000යි 55,000ක් ඔය නම නගරේ දායකයන්ගෙන් එකතු කරලා දෙන්න වුණා. එතකොට මේ ධර්ම දේශනාව කළ ප්‍රතිලාභයක් මුදලක් ගන්නද? ඔව් ඒ වගේ තමයි. ඒ වගේ ප්‍රසිද්ධ දේශකයෝ අදත් ඉන්නවා රුපියල් 65,000යි 70,000යි ලක්ෂයයි ධර්ම දේශනාවක් කරන්න. ඉතින් ඔය කින්ති සූත්‍රයේ කියපු ධර්ම දේශනාව නේද තියෙන්නේ? ධර්මතාව වෙනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා කවුරුවත් කිසිසේත් සතයක් හෝ ජීවරයක් හෝ පිණ්ඩපාත හෝ ගිලාන ප්‍රත්‍ය හෝ මොනවා හෝ පිරිකරක් හෝ ධර්මාසනයේදී ගත්තොත් හෝ වෙන ව්‍යංග විදියකට ගත්තොත් ණය වෙනවා. ධර්මයේ දේශනා කළා අර ඉති භවා භව හේතු වෙනවා. අරහතුන් වහන්ස මේ අපි ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන තියෙනවා මේ අපාය පණ පිටින් අපාය ගිය පුද්ගලව පස් දෙනෙක් ගැන සාමාන්‍ය ඒක තමයි අර අපාය පණ පිටින් අර අතේ කුප්පා පරිකුප්පා අතේ කිච්චා කියන එක තමයි පණ පිටින් ගියයි කියලා දාලා තියෙන්නේ. පණ පිටින් ගියේ නැහැ. ඒතකොට මෙතන මේ ස්වාමීන් වහන්සේ මම අහන්නේ පණ පිටින් අපාය ගියයි කියලා සිංහලෙට කියලා තියෙනවා. අර මාගදී භාෂාවේ තියෙන්නේ පරිකුප්පා අතේ කිච්චා. ඕක තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. එක්ක පොළොව පලාගෙන ගියා, එක්ක පණ පිටින් අපාය ගියා. ස්වාමීන් වහන්සේ මේ ආනන්තරිය පාප කර්ම කරපු අයද ඒ ඔක්කොම මේ මට නම් තේරෙන විදිහට එතන ආනන්තරිය කර්ම කරපු දෙන්නයි මේ නෑ. ඉතින් මන් දන්නේ නෑ කියන්න කොහෙද කියලා. නමුත් තියෙන්නේ පරිකුප්පා අතේ කිච්චා. යම් කිසි ආනන්තරිය පාප කර්මයක් කළොත් ඒක මරණ මොහොතේදී ඒ ආනන්තරිය පාප කර්මය තමයි ඒ පුද්ගලයාට ගරු කර්මයක් හැටියට 100ට එන්නේ. චුතිසිත ඒ අනුව තමයි චුතිපටිසන්ධිය ලැබෙන්නේ. ඒකයි ධර්මතාවය. බුදුරජාණන් වහන්සේට නිගරු කළ අගෞරවයක් ඔය ඒවා ආර්යෝපවාද ආනන්තරිය පාප කර්ම වෙන ඒවා. ස්වාමීන් වහන්සේ එතකොට තව එක ප්‍රශ්නයක් තියෙනවා. චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා තියෙනවා. එතන උපාදාය කියන්නේ උපාදානය කර ගැනීම. ඔව්. එතකොට අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං කියන තැන ඒකත් එහෙමයි. දැන් අර අදිවාසී තුනෝබන්තේ කියලා අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං කියලා කියනවා.
මේක අපිට අනුකම්පා කළා මේක බාරගන්න පරිහරණය කරන්න කියන එකයි. එතනත් ඒක උපාදාය. හැබැයි උපාදානය නෙමෙයි. උපාදානය නෙමෙයි උපාදාය එතන. නෑ ඒක වචන දෙකම එක සමානයි. ඔව් නෑ ඒක සමාන නෙමෙයි අකුරු වෙනස්. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ මට සමාවෙන්න. මාත්‍රි අපේ දැන් මේ ණයවිනේට සත්‍යතාව බැලීමේදී අපි පින් අනුමෝදනාවක් නොකර මේ දාණය ගැනීමක් සිදු වුණොත් එහෙම එතන යම් කිසි ණය වෙනවා. අනිවාර්යෙන් ණය වෙනවා. විශේෂයෙන්ම තමන් හරි හම්බ කරගත්තේ නැති දෙයක් තමන්ට කවුරු හරි පිනට අනුන් දුන්න දෙයක් ඒ අයට පින් අනුමෝදන් කරන්නේ නැතුව ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන ඒ අයගේ ඥාතීන්ට භූතයන්ට ප්‍රේතයන්ට දෙවිදේවතාවුන්ට පරදත් වූ උපජීවීන්ට සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නේ නැතුව කැපකොට පින් අනුමෝදන් කරන්නේ නැතුව පරිහරණය කළොත් ණය වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මට අද උදේට නිින්දේ යයි වැඩි. ඊට පස්සේ මන්ට හදිසි වුණා. මට මේ අවස්ථාවේදී පොඩි අමතක වීමක් සිද්ධ වුණා. අද දවල් මට ටිකක් ඇහැරුණ නිින්ද ගිහ මේ ප්‍රමාද වෙලා. මම බෙහෙත් මොනවා ටිකක් මට නිින්ද ගියා. මට මේ අවස්ථාවේදී මේක හැබැයි අමතක මම කටක් දැක් ආවට පස්සේ මට මතක් වුණේ මම පින් අනුමෝදන් කරේ නෑ නේද කියන සිතුවිල්ල මට ඇති වුණා. ඊට පස්සේ මම මොනවා හරි කම්මාවරණයක්. ඒක තමයි කම්මාවරණ කියන්නේ. කෙසල් ගැටීම පළතුරුෙන් පස්සේ මට දුන්නා. එතෙන්දී මම පින් අනුමෝදනා සිද්ධ කළා. ඔව් කමන්නේ නැහැ. ඉතින් ඒක හරිනම් කරන්න ඕනේ. දානේ පළවෙනි බත්කට වළඳන්නට පෙර මේ පින් අනුමෝදන් කළා වුණ පළවෙනි බත්කට වළඳන්නේ. එතකොට පින් ඒක ණයෙන් මිදී නිදහස් වෙනවා. බැරි වෙලාවත් කාලා ඉවරුණාම මතක් වුණා පින් දුන්නේ නැහැ කියලා එහෙම වෙලාවෙත් පින් දුන්නොත් ඒකත් ඉතින් වරදක් නැහැ. නමුත් අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා පළවෙනි බත්කට වළඳන්නට පෙර බත් අපි අඩු ගානේ කැපකොට පින් අනුමෝදන් කළා පින් පවරන්න ඕන. හැබැයි පින්දිය යුත්තේ ඒ තමන් දැන් මේ කන බත් පිඟානේ තියෙන හාල් බත් තියෙනවා නම් ඒවා වැව්ව කුඹුරු වැව්ව ගොවියට හාල් හැදුව හාල් හොදලා බත් බවට පත් කළ එළවලු වැව්ව ඒ සියලු ගොවියන්ට ඒ සියලු උපකාර කරපු කඩමුදලාල්ලට එයාටත් පින් අනුමෝදන් කළා. ඊට පස්සේ ඒ සියලු දෙනාගෙන් පින් බලාපොරොත්තු වෙන පරදත් උපජීවීන්ට ඥාතීන්ට භූතයන්ට දෙවිදේවතාවුන්ට පින් අනුමෝදන් කරන වචනයයි දෙකයි යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි ආර්ය මෛත්‍රිය පැතර වීමේදී පතුරු වල තුන්සිත පහදාගෙන විතරාගී විතදේශී විතමෝහි සිතක් කියන සිතුවිල්ල තුලදී දෙවියන් බමුණු භූත ප්‍රේත තිරිසන් නිරේ කියන සතනාත්මක සත්‍යයන් පින් අනුමෝදන් කිරීමේදී අපට යම්කිසි ආයනුමක් එනවා. එතෙන්දී වචන කලවීමක් සිදු වෙනවා නේද ස්වාමීන් වහන්සේ? නෑ ඒක විචින් ආයනුමක් එන එක ඒක කායික ක්‍රියාවක් ඒක ගණන් ගන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට එහෙම දෙයක් මට වෙලා තිබුණා. මම ඒකයි එහෙම ඇහුවේ. එතකොට ඊයේ රාත්‍රියේදී අපේ ආචාර්ය රත්නරත්න මහත්මයා ප්‍රකාශයක් කරා අපිට මේ බුද්ධ ශක්තියට අනුගත වෙච්ච බුද්ධ ස්ථාන වලට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න කියලා. ඒ කියන්නේ මේ ලුම්බිනිය මේ හිරිවඩුන්න සිසින් දැස්ස ගාලා ඒක ගැන කියලා තියෙනවා දැන් මෙතෙක් කල්. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ අපිට දැන් එහෙම කෙනෙකුට එතෙන්ට යන්න දුරබැහැර කාර්යවල ඒ කොච්චර වුණත් දුරබැහැ වුණත් මේ ඉන්දියාවට යන තරම් දුර නැහැ නේ වියදමකුත් නැහැ නේ. ඔව් එතකොට ඉන්දියාවට යන්න ලක්ෂ ගාණක් යනවා. මෙතෙන්ට යන්න රුපියල් 100ක් 200යි 500ක් යනවා. ඔව් එතකොට මං අහන ප්‍රශ්නේ අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා වන්දනාමාන කළා රුවන්වැලි සෑය අභිසිරිත ගිහිල්ලා වන්දනාමාන කරත් බුද්ධ ශක්තිය අනුගත වෙන්න හැකියාවක් තියෙනවා. නෑ කිසිසේත්ම නෑ. එහෙනම් තියෙන්නේ බෑ අර මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ චත්තාරිමානී තානානි වලට වඩා රුවන්වැලි සෑය. එහෙම එකක් නෑ. ඒව බුද්ධ ශක්තිය තියෙන තැන් නෙමෙයි. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි හොඳයි එහෙනම්. හොඳයි හොඳයි. ගෞරවනීය අරිහතුන් වහන්සේ මගේ ප්‍රශ්නේ උපේක්ෂිත සම්බන්ධවයි. අපේ උපේක්ෂිත පිරිසිදු කර ගැනීමේදී ගේහ සිතං උපේක්ඛා නික්කම්ම උපේක්ඛා සේක උපේක්ඛා නසේක උපේක්ඛා ආදි වශයෙන් අරිය උපේක්ඛා සිතේ අරිය උපේක්ඛාටත් එහාම ඒ හිත පූර්ණ සංකාර උපේක්ෂා ඥානයෙන් යුක්තයි. ඒ සිතද ස්වාමින් වහන්සේ ඉතකොට මේ අපේ චක්කුසෝත ගාන ජීවය කාය කියන සලායය සංවරයෙන් යුක්තයි. ඔව් ආහාරයේ මතඤ්‍යතාවෙන් යුක්තයි. ප්‍රත්‍ය සංවරයෙන් යුක්තයි. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. පාටිමෝක සංවරයෙන් යුක්තයි. ආයතික සංවරයෙන් යුක්තයි. ඉන්ද්‍රිය සං ඔව් සලායය හතර සංවරයෙන්ම පූර්ණ වෙනවා. අර අඩිය උපේක්ඛා තත්වයට පත් වෙනකොට ඒ සිත නේද ස්වාමින් වහන්සේ අර ඒක අරහතුන් වහන්සේගේ සිත.
අරිහතුන් වහන්සේගේ සිත ඒක දැන් අර මහත්ය කිව්වයි ඔන්න ඔන්න සිත කිව්වා කියලා. මේ මොකෝ හිත කියන්න වෙනවා සිංහල භාෂාවේ වචනයක්. සිත කියලා තමයි මාගදී භාෂාවේ තියෙන්නේ. ඔව් සලායතන ඉන්ද්‍රියන් බවට පත් වුණාට පස්සේ ලැබෙන උපේක්ෂා මේ සිතදී. බද සලායතන ඉන්ද්‍රියන් බවට පත් වුණාට පස්සේ ඔය සංකාර උපේක්ෂා ඥානය පූර්ණ වෙනවා. ඔබ වහන්සේට ආයතන ක්‍රියාත්මක වෙනවා නම් කොහේදී හරි කොතන හරි ඒක අර සංකාර උපේක්ෂා ඥානය ක්‍රියාත්මක වෙන්නේ අරි උපේක්ෂාම නැත් ඒක උපේක්ෂාව තියෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබි. අරියතුන් වහන්සේගේ පාද නමස්කාර වේවා. අරියතුන් වහන්සේ මට දැනගන්න ඕන දැන් මම මේ ජනවාරි මාසෙට හරියට අවුරුද්දයි මේ භාවනා වැඩසටහනට ඇරින්න ඇරිදී මේ ඉතින් මං කුණු සලාහරිමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙමින් මගේ ඒ ධර්ම කටයුතු ටික මං කරගන්නවා. ඒ වුණත් ස්වාමීන් වහන්සේ මට බැරි වුණා මේ මගේ ගෙදර කෙනෙක්වවත් අහල පහල කෙනෙක්වවත් මේ ධර්මයට අනුගත කරගන්නට. ඉතින් මට ඒක අර හතරවෙනි දහවිනය කරන එකේ මට අඩුවක් තියෙනවාද ම කියලා මම කම්මාවරණයක් දෙක මගේ කියලා දැනගන්න මම ඒක ගැන හිතන්න යන්න එපා. දැන් ඒ අය මේක ධර්මයේ තේරුම් ගත්තොත් gedara aya ahala pahala aya ධර්මයට එයි. ඒ අය මේක අහන්න ආවේ නෑනේ. අහන්න ආවද? එකගෙන ඉන්න බැරි වුණා. ඔව් මම මේ පොඩි අර නයිවිනිය පොත් හිටන් ගිහිල්ලා දුන්නා. ගෙනින් දුන්නට ඒ පොත ගෙනින් දුන්නාම සමහර විට තවත් වැරදි විදිහට ඒක පාවිච්චි කරලා අනාථ වෙන්න පුළුවන් අසරණ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ පොත දැන් බොහෝ අය කරලා තියෙන්නේ මේ පොත අච්චු ගහලා පොත දීලා. එහෙමයි. මේ පොත දුන්නාම මේකේ මේ ඔය කරුණු හතර හරියට කෙරෙන්නේ නැහැ පොත කියවනවා. ඒ වෙනුවට පොත කියවීමෙන් ඔය කරුණු හතර සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? එහෙමයි. පොත කියවලා මේක යම් තේරුමක් අරගෙන හරියට නිවැරදිව කමා කරගන්න. හරියට නිවැරදිව පරම මෛත්‍රිය පතුරවන්න. කැපකොට පින් අනුමෝදන් කරන්න ධම්මානුධම්ම ප්‍රතිපදාවේ පතිරෙන්න හැසිරෙන්න පොත පැත්තකින් තියලා. එහෙමයි. ඒ නිසා පොතේ තියෙන වචන ටික අකුරු ටික මේ විදිහට කියවලා මේක සිද්ධ වෙන්නේ නැහැ. මං ඒ ටික හරියට කරගන්නවා ස්වාමීන් වහන්සේ මං කිව්වේ දැන් මේක ඔබ මුතුමේ වුණත් කවුරුණත් හරියට කරගත්තොත් තමන්ගේ කම්මාවරණ වලින් හැබැයි තව කෙනෙකුගේ කම්මාවරණ වලින් මුදවන්න ඔබට බෑ. එහෙමයි ස්වාමීන්. තව කෙනෙකුව මුදවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හොඳයි එහෙනම්. මහත්යන් මේ දායක සමිතියේ හොඳ අභාපති මං එයාටත් ඔය පීස් දීලා ස්වාමීන්. ආ එකගෙන ඉන්න එහෙනම්. ඒකයි ස්වාමීන් වහන්සේ ඒකයි මම ඔය කියන්නේ. ඒවා ඉතින් මොකක් හරි ප්‍රතිලාභයක් ලැබෙනවා ඇති දාය අඩු ගන්න ප්‍රසිද්ධිය ප්‍රචාරයක් හරි ලැබෙනවා ඇති දායක සභාවේ සභාපති කියලා ඉන්නේ අස්නිමානේ යට වෙලා ඉන්නේ ඒක මානයක් ඒක මානෙන් දැන් ඒ තනතුරු නැති වුණොත් අපරාධයක්නේ කියලා මානෙන් ඉතින් මට ඒකින් අම්මාවරණයක් වෙන්නේ නැහැ නේද ස්වාමීන් නෑ ඒක බය වෙන්න එපා. හොඳයි අද දැන් අපි මේ ධර්ම දේශනාව සාකච්ඡාව අවසන් කරනවා. අද හවස ගිලම්පස පූජාව කරන්නේ ඔබ සිවණක් පිරිස විශේෂයෙන්ම බොරලැස්ගමුවේ සිට පැමිණි TD කරුණාරත්න මහතා ඇතුළු ඒ පවුලේ සියලු ඥාති මිත්‍රාදීන් විසින් ඒ තම තමන්ගේ පවුල් වලින් පරම්පරා වලින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් විශේෂයෙන්ම සිහිපත් කළා. ඒ සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරන පින් පවරණ යහපත් චේතනාවක් ඇතුව ඉතින් ඒ අනුව ඔබ ඒ කරුණාරත්න මහත්මාගේ පවුලෙන් මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කළා. ඒ කරුණාරත්න මහතාගේ ඒ පවුලේ සියලු දෙනාටත් පින් අනුමෝදන් කළා. ඒ ඥාතීන්ටත් පින් අනුමෝදන් කළා. ඒ වගේම දෙවි දේවතාවුන්ට භූතයන්ට පෙරේතයන්ට සියලු දෙනාට පින් අනුමෝදන් කළා. මේ නයම්විදී නිදහස ඒ ගිලම්පස දානය ඔබට භුක්ති විඳින්න අයිතියක් ලබා ගන්න පුළුවන් ලැබෙනවා. ඉතින් ඒක නිසා අද ඊගාවට දැන් ගිලම්පස දානේ ඔබට පිරිනමනවා. තව විනාඩි 15කින් විතර අද අපේ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ පැමිණලා ඉන්නවා. අද 7ටද 6:45ට හොඳයිද? එහෙනම් 6:45ට කවුරුත් දාන ශාලාවට පැමිණෙන්න ධර්ම ශාලාවට පැමිණෙන්න දානේ ගන්න පුළුවන් විනාඩි 15ක් ඉඩ තියෙන නිසා 6:45 ඉඳන් 8:00 දක්වා ඔබට ධර්ම දේශනාවක් කරුණු කාරණා පැහැදිලි කරනවා ඇති. ඒකටත් සමන් දෙන්න. හෙට තව එක ධර්ම දේශනාවක් තියෙනවා සූත්‍ර පහක් හයක්.
ඒකත් හිට අහලා හිට අවස්සරුවේ සමාලෝචන සැටියටත් අපි ආරාධනා කරනවා හැකි හැම කෙනෙක්ම සමාලෝචන සැටියටත් සහභාගි වුණොත් වඩාත් හොඳයි ගැලපෙනවා කියන එක. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරය දීලා පින් අනුමෝදන් මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතා සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම් සතං සමාගම් තුයාව නිබ්බාන පත්තිය. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පරිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනා වේවා.